හරි පත්මසිරි මහත්තයා තාම නෑම හිටන්නේ අපි එහෙමනම් ගිය සතිය කරපු දේවල් සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරමු දැන් මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවද ඒ රෙකෝඩින් එක අහපු නැති අය බලපු නැති අය ඉන්නවා කතා කරන්න අපේ රෙකෝඩින් එක බලුවා ගුරුතුමා පැහැදිලිද මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධව නෑ ඒ ටික නම් පැහැදිලි මම නිතරම හැමදාම කියන දෙයක් තමයි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ අපි හැමෝම ආවට අපි හැමෝටම මේ ශාස්ත්‍රය කරගෙන යන්න අපහසුයි කරගෙන යන්න බෑ මන්ත්‍ර ශාස්ත්‍රය තිබ්බට යන්ත්‍ර ශාස්ත්‍රය තිබ්බට වෙද හිදකම් තිබ්බට මේ දේවල් හැමෝටම පිළිහිටන්නේ නැහැ හැමෝටම මේ දේවල් කරන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ මේ ආසාව ඇති පුද්ගලයන් කීප දෙනෙක් පමණයි මේ ඇවිත් ඉන්නේ ඉතින් මං හිතනවා අපි හැමෝටම පොඩි ගමනක් යන්න පුළුවන් වෙයි මදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න අපි කතා කරගෙන යමු අද ඉඳලා මම අද ගෲප් එකට දැම්මා අද ලැබෙන්න තියෙන මන්තර ටික ඒක ලියාගත්තද මං කියලා තිබ්බා මේ කටුවට වගේ ලියාගන්න මොකද මන්තර ලබා හොඳයි ඔයාලා මයික් එක ඔෆ් කරගන්න ඔෆ් කරලා මේ කතා කරන්න අවශ්‍යතාවයක් තිබ්බොත් මයික් ඔන් කරලා කතා කරන්න වැටනේ ඉන්දිකල ගෙදරනකෝ ඉන්දිකල කවුද බුරියව හරි ඔයාලා මයික් ඔෆ් කරගන්න කතා කරන්න අවශ්‍ය වුණොත් විතරක් මයික් එක ඔන් කරලා කතා කරමු නැත්නම් අනිත් අයට අපහසුතාවයක් පත් වෙන අනිත් අයව ඒ හින්දා අපි අවශ්‍යතාවයට පමණක් මයික් එක ඔන් කරගමු පැහැදිලිද ඉතින් මේ ලෝකෙට අපි ඇවිල්ලා මම කියගෙන හිටියේ මන්ත්‍ර ශාස්ත්‍රය යන්ත්‍ර ශාස්ත්‍රය වේද වේදකම් නැත්නම් වාස්තු විද්‍යාව ඔය වගේ ගුප්ත ශාස්ත්‍ර අත්හරා බලනකොට අධ්‍යයනය කරනකොට ඒ සම්බන්ධව කැමැත්තක් සහ ආසාවක් ඇති පුද්ගලයන් පමණයි මේ ශාස්ත්‍රය සඳහා ඇලුම් කිරීමක් දක්වන්නේ. ඉතින් මං හිතනවා මේ එවැනි උතුම් වූ පින්වන්ත පුද්ගලයන් කිහිප දෙනෙක් තමයි මේ මාත් එක්ක සම්බන්ධලා ඉන්නේ. ඉතින් අපි එහෙනම් ගේපාර දීපයා ප්‍රශ්න මොකුත් නැත්නම් මං අර ගෲප් එකට දාලා තිබුණා මන්ත්‍ර ටික ලියාගන්න. තමන් පොතක් පොත් දෙකක් හෝ තුනක් තියාගන්න. මොකද මම යන්ත්‍ර ශාස්ත්‍රය කරගෙන යනින් ගමන් අත්‍යවශ්‍ය වෙන සමහර මන්ත්‍ර යන්ත්‍ර ශාස්ත්‍රයට අදාළ නොවන මන්ත්‍රත් මම ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ මේ ශාස්ත්‍රය කරගෙන යනකොට අපිට අවශ්‍යතාවයක් දැනෙන හින්දා. මොකද යකදුරු ආරක්ෂාව කියන එක විශේෂයි. මට විශේෂයෙන්ම දැනුම් දීමක් කරන්න වරම් දරු ඉන්නෝ නම් මෙතන අනිවාර්යෙන් දැනුම් දීමක් කරන්න මන්තර ලබා දීමේදී මම ඔවුන් දැනුවත් කරන්න ඕනි මේ මන්තර පාවිච්චියට සුදුසුද නැද්ද කියන එක වරම් දරුවා. අනිත් එක තමයි පොඩි ළමයි. උඩා ළමයින් අවුරුදු 18 ර අඩු ළමයින් ඉන්නවා නම් එයාලත් මට දැනුම් දීමක් කරන්න මොකද ඒ ළමයින්ට මම මේ මන්තරයක් දෙනකොට ඒක පාවිච්චි කරන පිළිවෙලක් තියෙනවා පිළිවෙතක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව මේ ශාස්ත්‍රය කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි අමාරුවේ වැටෙනවා. අපි අමාරුවේ නොවැටි මේක දක්ෂ හොඳ ඇදුරෙක් විදිහට අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඒ හින්දා හොඳ ගුරු ඇසුරක් ලබාගෙන මම කියන විදිහට කරගෙන යමු. එක එක ගුරුකුල නැත්නම් එක එක පරම්පරාවෙන් ආපු ගුරුකම් අනුව ඒ සිද්ධාන්ත සහ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. ඒක මෙතන මං හිතන්නේ ඉල්ල සම්පත් මහත්තයා ඉන්නවා. ජර්ද මහත්තයාත්
මන්තර තවත් ගුරුවරුන්ගෙන් ගත්තු මන්තර ඒ නිසා මට අනිවාර්යෙන් දැනුවත් කරන්න වරම් දරුව ඉන්නවා නම් විශේෂයෙන් මොකද අවසානට තමන්ගේ වරමට අහිතකර බලපෑමක් එන්න පුළුවන් ඒ හින්දා අනිවාර්යෙන් මේ වරම් දරුව ඉන්නවා නම් මාව දැනුවත් කරන්න මෙතන අද මයිත් එක එකතුලා ඉන්න අය අතරේ වරම් දරුව ඉන්නවා ඉන්නම් මට පොඩ්ඩක් දැනක් කිරීමක් කරන්න ඉන්නවා මහත්තයා ඒක මට නම් ගැටලුවක් නැහැ මම තෝරගෙන ගන්න පුළුවන් නිසා ඔබතුමාට ඒතකොට තෝර බේරාගෙන මන්තර පාවිච්චි කරන්න පුළුවන් නේ එහෙම හොඳයි අපි යම්කිසි යන්ත්‍රයක් මම යන්ත්‍ර ශාස්ත්‍රයේදී එන්න ඕන නීති රීති රෙගුලාසි සහ අනිත් ක්‍රියාදාමයන් තියෙනවා මම ඒවා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඊට ඉස්සෙල්ලා යන්ත්‍රයකට ඉඳ ඉස්සෙල්ලා අපි ඊයේ සතියේ කරා වගේ යම්කිසි ක්‍රමවේදයක මම කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට මම යන්නේ ඒ හින්දා යන්ත්‍රයක් ජීවම් කිරීමට ප්‍රථම අපි ඒ ස්ථානයේ ඉඳලා ඉලි පහ කරගැනීමේ ඉඳලා දිස්ති මන්ත්‍ර රාණ මන්ත්‍ර පුට මන්ත්‍ර සිද්ධි මන්ත්‍ර සුද්ධි මන්ත්‍ර පලිප්පු මන්ත්‍ර වගේ දේවල් මම ලබා දෙනවා ඉතින් ඒවයි විශේෂයෙන්ම අපි මොනවා හරි කර්තව්‍යයක් කරනකොට යන්ත්‍ර මන්ත්‍ර ගුකම් වල කර්තව්‍යයක් කරගෙන යනකොට අපි මේ ස්ථානේ කිලි අයින් කරන්න ඕනේ මම ඒකේ කරන විදිය මම කියන්නම් විශේෂයෙන්ම අපි කොච්චර සුද්ධ අතුපතු ගාලවල සුද්ධ බුද්ධ කරගත්ත මේ ස්ථානේ කිලි දෙන්න පුළුවන් අපි කොහොම ස්නානය කළ පවිත්‍ර වෙලාව අපේ ළඟ කිලි තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕනේ කිලි පහ කරගන්නවා. මම දන්නවා මම හිතනවා ඇති ඒතර ගොඩ දෙනෙක් ඒ බහුතරයක්ම මේ ඉන්න කට්ටියගේ කිලි පහ කරගන්න විදිය දන්නවා. ඉතින් අපි ආධුනික ඇතුරන්න. ආධුනික අයට විශේෂයෙන් මම කියලා දෙන්නම් මේ කිලි පහ කරගන්නේ කොහොමද කියන එක මම ටිකක් ගුඩා මන්ත්‍රයක් තමයි ලබා දෙන්නේ. ඒ කිලි පහ කරගන්නේ ගුඩා මන්ත්‍රයේ දැනට භාවිතා කරන්න. මේ යන්ත්‍ර ශාස්ත්‍රයේදී භාවිතා කිරීම ඉතාමත් යෝග්‍යයි. මන්ත්‍ර ශාස්ත්‍රයේදී කිලි පහ කරගන්න මන්ත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා මම ඒකේ මම වැඩ ගන්න විදිය තව අනිකුත් මන්ත්‍ර ශාස්ත්‍රයේ යනකොට කිලි පහ කරගන්න විදියත් වෙනස් වෙනවා මේ යන්ත්‍ර ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම කහදියර ටික හදා ගන්න කහදියර වීදුරුව හොඳ නැවුම් වීදුරුවක් ගන්නවා හොඳයි නැවුම් වීදුරුවක් අරගෙන ඒකට පාවිච්චි නොකරන ලද වතුර ඒ කියන්නේ ලිඩකින් ඇදලා ගන්න වතුර ගන්න හොඳයි නැත්නම් ගෙදර කලින් හෝ ටැප් එකෙන් ගත්ත ප්‍රශ්නයක් නැහැ දැනට ටැප්නේ කොහොමද තියෙන්නේ එහෙම වතුර ටිකක් අරගෙන ඒකට කහ අමු කහ කෑල්ලක් දැන් අමු කහ කෑලි හොයන්න අමාරුයි ගොඩ කට්ටියක් ඉන්න පාවිච්චි කරන්නේ කහ කුඩු අනං අමු කහ කෑල්ලක් තමයි වඩාත් යෝග්‍ය වන්නේ අමු කහ කෑල්ලක් හීනිවට ලියලා පිහියකින් හූරලා දාගන්න වීදුරුවට දාලා දෙහි ගෙඩියකින් දෙහි පොතු කෑල්ලක දාගන්න දාගෙන මම මේ මන්ත්‍රයත් දීලා තියෙනවා ඒ මන්ත්‍රයේ 108 වාරයක් මතුරන්න ඕනේ 108 වාරයක් මතුරලා තමන්ගේ ඉස්මුදුන මුහුණ මුළු ඇඟටම සහ මල් යහනට තමන් හදාගන්න මල් යහනට ගේ ඒ ස්ථානයේ භූමියට ගේ ඇතුළත සෑම තැනකටම තිහින්න ඉහළ තමයි අපි මේ කර්තව්‍ය ආරම්භ කරන්නේ මම මේ මන්ත්‍රේ ලබා දීලා කියනවද අද එපු එකේ ගෲප් එකට එපු එකේ මේ මාතෙන් මන්ත්‍ර නම් ටික ඉස්සර හෙඩියක් නැහැ ඔව් මන්ත්‍රයේ ඕන් ත්‍රිස්තියා ත්‍රිස්තා අසජ්ජු රින්චි පොණ්ණාල් නමෝ ඒසහ කියලා තියෙනවා ගෲප් එකේදී අපි ලියාගත්තා හරි අන්න ඒ මන්ත්‍රේ ලියා ගන්න ක්‍රමය පැහැදිලිද මම නැවත කියන්න ලියා ගන්න
පැහැදිලි. ඉලි පහ කර ගැනීම කියලා ලියලා මන්තරය ලියා ගන්න එතනින් දැන්. ඉලි පහ කර ගැනීම කියලා ලියලා මන්තරය ලියා ගන්න. ඕන් ත්‍රිස්ත්‍යා ත්‍රිස්තා අසජ්ජි උරිංචි පොන්නා නමෝ ඒස්වාහ. ලියාගෙන ඉවර නම් දැන් නිම කරන්න. නැත්නම් කවුරු හරි වීඩියෝ ඔන් කරගන්න. ඔයාලා වීඩියෝ ඔන් කරගන්න මයික් ඔන් කරන්නේ නැතුව. හරි ලියලා ඉවරයි ගොතුම. අනිත් අය? රුසිත මහත්තයා? ලියලා ඉවරයි ගොතුම. හොඳයි. අපි ඒ කාර්යය සිද්ධ කරමු. ඔයාලා හිතා ගන්න දැන් යන්ත්‍රය ජප කරන්න කවුරු හරි කෙනෙක් කියපම දැන් මේ අද ඉන්න සමාජය ගත්තාම යන්ත්‍රයක් දාගන්න ඕනි කියපුවාම ඔයාලා ඇදුරු තුමෙක් හැටියට අපි මොනතරම් මහන්සියක් වෙනවද කියන එක අපි විතරයි දන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මම කර කියන ක්‍රමවේදයේ අනුව ඉස්සරවම කීපහ කරනවා ඊට පස්සේ මේ ඉස්සරහම හුය ගන්නවා අතර හුය ගන්න මන්ත්‍රයක් තියෙනවා හුය කහ ගන්න මන්ත්‍රයක් තියෙනවා ඔය විදිහට ඉස්සරහට යන්න තියෙනවා. ඒ ඔක්කොම කරගෙන ජප මන්ත්‍රයට එනකොට අපි මොනතරම් වෙහසක් දරනවාද කියලා ඔයාලා තේරුම් ගන්න මේ ටික ඉස්සරහට යනකොට ඔයාලා පැහැදිලි වෙයි. ඊට පස්සේ මේ කහ මතුරට මතුරන්න අනිවාර්යෙන් 108 වාරයක් මතුරන්න. 108ට වඩා මතුරනවා නම් බොහොම හොඳයි. මොකද මේ ඉතා කුඩා මන්ත්‍රයක් නිසා. ඒ හින්දා 108ක් අවම මේ කියලා තියෙන්නේ 108 වාරයක් ජප කරගන්නට අනිවාර්යයි. ඊට පස්සේ හුය මොකද මේ යන්ත්‍ර හුය කියන්නේ යන්ත්‍ර හුය යන්ත්‍ර දාන නූල ගුරුතුමා කොහොමදයි යන්ත්‍රයේ දාන නූල මේ නූල පාවිච්චි කරනකොට මම ගේපාර කියලා දුන්නා යන්ත්‍ර හුයේ පොටවල් ගන්න කන්‍යා නූල් ගන්න කන්‍යා නූල් පොටවා ගන්න මේ පොට මේ විදියට ගත්තොත් මේක සුබයි මේක අසුබයි අභෞවිය වැඩ සඳහා මේක සුබයි කියලා මම කියලා දුන්නා ගිය සතියේ. ඉතින් යන්ත්‍ර හුය සමාන නූල් නව පොටක් ගත්තා කියනකො නව පොටක් අරගෙන අපි සුබ වැඩ කටයුත්තක් තමයි කරන්නේ. එහෙනම් අපි මොකද්ද යන්ත්‍ර හුය ගන්න කතා කරාද කහ කබල්ලක් අතල ගන්න අමු කහ කෑල්ල අතුල්ලනකොට නූලේ කෙලවරකින් මෙහෙම තියලා කෑලෙන් මෙහෙම ඇදලා ගන්නවා පහලට. මේ පල්ලෙහාට ඇදලා ගන්නවා. ඒ අදින්නේ මම මන්තරේ දීලා තියෙනවා ඕන් නමෝ ඊශ්වර දෙවියන්ගේ සර්ව ප්‍රාණය නැගින ගී ඒස්වාහ. ඕන් නමෝ විෂ්ණු දෙවියන්ගේ සර්ව ප්‍රාණය නැගින ගී ඒස්වාහ. ඒ මන්තරේ ලියා ගන්න හුයේ කහගාන මන්ත්‍රය කියලා මාතෘකාව දාලා හුයේ කහගාන මන්ත්‍රය කියලා මාතෘකාව දාලා ඔය මන්ත්‍රය ලියා ගන්න. ගුරුතුම හර ලියන්න ඉවරයි. හරි. සිග්නල් අඩුයි. ගුරුතුමා මේ මන්ත්‍රය තකට පස්සේ මේ කෙනකින් ලියා ගන්න. කොහොමදයි මේ මම එහෙම ඔයාලට අපහසුතාවයක් වුණොත් මට එයාලා පර්සනලි යනවත් කිරීමක් කරන්න මම එමුනොත් මම නෝට් එක මම එයාලට දෙන්නම්. ඔයාලා ලියා ගන්න එකේ මේ මන්තරවල තියෙන ස්පිලි පාපිලි අඩුපාඩුවක් නැතුව ලියා ගන්න. ওই ස්පිල්ල පාපිල්ලක වෙනසක් වුණත් බලපෑම ගොඩක් දුරට වෙනස් වෙනවා. ඒ හින්දා ඔයාලා දැනට විදිය ලියා ගන්න මම නෝට් එක අපහැදිලි වුණා ඒකට. නෝට් එක මම දෙන්නම්. මගේ පොතේ මම ෆොටෝ ගහලා එකමන්න මම ලබා දෙන්න
හරිද හරි විදියට කරන්න ඉගෙන ගන්න ඕනේ මහත්වරු. මොකද මේ අපි දෙයක් ඉගෙනගෙන අපි මේ ඉගෙනගන්නේ සමාජයට යහපත් දෙයක් දායාද කරන්න. සමාජයේ යම් කෙනෙක් අපිට එනවා නම් එන්නේ මොන හරි පිළිසරණක් පතාගෙන. අපෙන් ආශිර්වාදයක් එහෙම නැත්නම් පිළිසරණක් පතාගෙන. අපි ඒ අයට අනිවාර්යයෙන්ම පිහිට වෙන්න ඕනේ. ඒ පිහිට වෙනවා කියන්නේ අපි සමාජයේ කැපීපෙන පුද්ගලයෙක් වෙනවා. මොනවා හරි දැක් කරලා ඔයාලා මොනවා හරි දෙයක් කරලා සාර්ථකුණෙන් පස්සේ සමාජයේ කැපිපෙනවා. නමුත් හොඳ මතක තියාගන්න අපි මොන මොන රිස්කම් කරත් අර පහුගිය කාලේ සිද්ධ වුණා වගේ පොල් කෙලින් කරන්න විතර කඩන්න මාධ්‍ය ඉස්සරහට යන්න එපා. ඒ දෙයට අපි අකමැති. ඒ පුද්ගලයන් නිසා තමයි මේ ශාස්ත්‍රය අද මැරිලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා දක්ෂ ඇදුරෙක් වෙන්න, හොඳ ඇදුරෙක් වෙන්න, සමාජයට යහපතක්ම කරන්න, පින් පමණක් රැස් කරගන්න. යම් කෙනෙක් කාර්යය ඔයාලා මොනවා හරි දෙයක් කරයින් පස්සේ ඔයාලට ලබා දෙනවද? ඒ දෙ ගන්න. මම ඒ දෙ ගන්න එපා කියන්නේ, ඒ දෙ ගන්න. මිල කරන්න එපා. මේ දෙයට මෙච්චර මිලක් යනවා. රුපියල් 70,000යි 80,000යි වසීගුරුකමක් කරන්න කීයද? රුපියල් 80,000යි ලක්ෂයයි. එහෙම මිල කරන්න එපා. එහෙම කරොත් මම මේ ප්‍රතිපත්ති මාලාව මං වර දුන්නා. මොකක් ප්‍රතිපත්ති මාලාවේ යහපත් ආත්මයක් බලාපොරොත්තු වන අයෙක් වීම. අපි මේ ආත්මයේ මේ මහත්ක අපි යන ආත්මේ ඊළඟ ආත්මයට අපි මේ පින් එකතු කරන්නේ. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම සමාජයට යහපත් දෙයක් යහපත් විදිහ හොඳ දෙයක් දෙන්න ඕනේ. තමන් පොඩි කින හති හෝනියන් අපුරු පැත්ත විනාශය කරනවා නම් තමන් තේරුම් ගන්න. මං කරන්නේ මොකද්ද කියන්නේ? තමන්ගේ ලබා ගන්න පව් හෝපින් පොඩි විනාශයක් ඉන්න. පවහෝපින් තමන් ලබා ගන්න දේ අනුව තමන්ට තියෙන. ඒ හින්දා අපි උපරිම බලන්න ඕනේ කරන්න යන දේ සාධාරණත්වය. විශේෂයෙන් ගත්තහම වසීගුරුකමක් ගත්තහම ඒ වසීගුරුකම කරන්නේ මොකක් හේතුවක් හින්දාද? මොකක්ද මේකේ තියෙන සාධාරණත්වය? එහෙම නැතුව අහවල් කෙනා වසී කරගන්න තව කෙනෙක් මේ තව කෙනෙක්ගේ පවුලක් කඩාකප්පල් කරගන්න ඒ වගේ දේවල් වලට යන්න එපා. විශේෂයෙන්ම ඒ දේවල් නම් කරන්න යන්න එපා. මොකද යහපත් ආත්මයක් බලාපොරොත්තු වෙනවා නම්. එහෙනම් මහත්තයෝ කහ හුයේ කහ ගාන මන්ත්‍රය ලියාගත්තා. ඒක ලියාගන්න කහ අලයට හත්තර මතුරා නූලි ගානවා. කහ අලයට හත්තර මතුරා ලියාගන්න. කහ අලයට හත්තර මතුරා කහාලේ හත්වර මතුරා නූලේ ගා අදිනු. ලියාගත්තද? හරි ගුරුතුමන ලියාගත්තා. ලියාගත්තු නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඒ හතර ගාලා නූලේ නූලේ උඩ කෙළවරේ මෙහෙම තියලා පහළට මෙහෙම අදිනකොට නූල ඉබේ ඇඹරෙන්න ඕන. නූල ඉබේ ඇඹරෙන්න ඕන. එහෙම ඇඹරුනේ නැත්නම් 17 වරක් මතුවන්න. මේ හත් පාර 14 වතාව 21 වතාව දීලා තියෙන්නේ මීට අවුරුදු ලක්ෂ දෙකහමාරකට පමණ ඉහත. නමුත් මේ කාලයට මේ වාර ගණන් උචිත නැහැ කියලා මම හිතනවා. නමුත් බලන්න ඉස්සෙල්ලා හත් පාර ගාලා හැබැයි මේම දෙයක් තියෙනවා මහත්තයෝ. ඕනම් මන්ත්‍රයක් සිද්ධ වෙන පස්සේ සිහි කළ පමණක් ඇති. තමන්ට සිද්ධ වෙන පස්සේ තමන් සිහි කළ පමණින් ඒ අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා. එහෙමත් තියෙනවා. ඒක හොඳට තමන්ගේ හදවතට තමන්ගේ හිතට පළපදියම් වෙන්න ඕනේ. එහෙමනම් හත් පාරේදී නූල ඇඹරින්නේ නැත්තම් නැවත ලියා ගන්න
නූල හැම්බරෙන්නේ නැතිනම් නූල නොවැම්බරේ නම් 14 වතාවක් මතුරා 14 වරක් 14 වරක් මතුරා නූලේ ගා අදිනු ගුරුතුමනි මේකේ මේ චූටි ප්‍රශ්නයක් තියෙනවා මේකෙන් අර ඊස්තර දැන් සරුව ප්‍රාණේද සරුව ප්‍රාණේද සරුව ප්‍රාණේ සරුව ප්‍රාණේ සරුව ප්‍රාණේ ඔයාලට පැහැදිලි විදිහට ලියා ගන්න ඔය පැහැදිලි අකුරුම ලියාගෙන මෙව කර ගන්න එපා Tamanda සරුව කියන එක ලියන්න අවශ්‍ය නැත සයන්නයි අල් රයන්නයි බයන්නයි ලියා ගන්න ඒක තමන්ට ගොඩාක් පැහැදිලි මේක පොතේ තියෙන විදිහ නෙමෙයි තමන් උච්චාරණය කරන විදිහ තමයි වැදගත් වෙන්නේ මේ මන්ත්‍ර ශාස්ත්‍රයේදී සරුව ප්‍රාණේ අල් පයන්න කියේ වෙනවා සරුව ප්‍රාණේ තව ඒ වගේ ගැටලු තියෙනවද මහත්තයෝ හරිද නූල ඉබේ හරි ඔව් නූල ඉබේ ඇඹරෙන්නේ නැත්නම් 14 වරක් වතුල්ලා නැවත කහාලේ උඩ ඉඳලා පහළට අදිනවා ඒ අදිනකොට ඒ වෙලාවෙ නූල ඇඹරෙන්නේ නැතිනම් අපි මොකද කරන්නේ නැවත 21 වර තව මතුම් නෑ ආයේ ඉන්පස්සේ ඒක try කරන්න එපා ඒ වැඩේ නිෂ්ඵලයි ඒක එතනින් නවත් කරනවා. එතකොට මොකද කරන්නේ? වෙනත් කැලක් ගනලා යමු. නෑ නෑ නෑ. ඒ දවසේ ඒ දේ අයිම කරලා තමයි නූලත් අයින් කරන්නේ, කහ කැලත් අයින් කරන්නේ. ඒ දවසේ වැඩේ නවත්තන්න. ඊට පස්සේ අපි මම මුලින්ම කිව්වා යන්ත්‍රයක් දානකොට මිනිස්සෙකුට යම් කිසි පුද්ගලයෙකුට යන්ත්‍රයක් දානවා නම් ඒ පුද්ගලයාගේ උපන් නැකත හෝ උපන් දිනේට අපි සුදුසු නැකත හදා ගන්නවා කියලා කිව්වනේ. පැහැදිලිද? මම එහෙම කිව්වා. යන්ත්‍ර පරීක්ෂකතුමා මම පැහැදිලි කිව්වා. ආ අන්න ඒක නැවත පරීක්ෂා කරගන්න ජ්‍යොතිෂ වේදිකු ලවා පරීක්ෂා කරගන්න එහෙම නැතිනම් තමන්ට මුලවන් නම් තමන් ඒක පරීක්ෂා කරගන්න ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව මම මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පස්සේ මම ඒක කියලා දෙන්නම් ඒක ලොකු ගැඹුරු අධ්‍යයනයක් ජ්‍යොතිෂය කියන්නේ ඒකටත් ලොකු කාල සීමාවක් යන හින්දා මම මේ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ දැනට අත්‍යවශ්‍ය කාරණාවලදී පමණක් මම මේ දේ කරලා දෙන්නම් එහෙම නැත්නම් ඔයාලට ওই නැකත් බලනවා බලන්න පුළුවන් නම් නැකත් බලා ගන්න එහෙම නැතිනම් තමන්ගාව තියෙන ලිඩ ලිතේ තියෙන රාහපාලේ මගාරින්ද මරුසිත දිසාව මගාරින්ද සුර දිසාවක් හොයා ගන්න යන්දරේ අධිපති දෙවියන් නම දින්ද ඊටස් ගුරුකමට අධිපති දෙවියන් නම දින්ද ඒ නැමද ලෙවල් ලා වැඩේ පටන් ගන්න අනිවාර්යෙන් සාර්ථක වෙනවාමයි ඒක මට 100% සහතිකව කියන්න පුළුවන් පැහැදිලිද පැහැදිලි ගුරුතුමා හොඳයි ඊට පස්සේ අපි දැන් මේ හුයේ කහ ගන්න මන්ත්‍රයේ දැන් ලියාගත්තනේ එකේ ගැටලුවක් නැහැ නේද ගැටලුවක් තියෙනවා නම් කියන්න ඊට පස්සේ අපි මේ යන්ත්‍රේ යන්ත්‍ර ආසනේ මම කිව්වා තැඹිලි ගෙඩියක් තැඹිලි ගෙඩියක් තියලා යටින් ඇස්ස ගහලා එවල්ලා උරිමුත් ඇස්ස ගහලා හිල් නොකර තැඹිලි ගෙඩියන් නෙළුම් මලක ආකාරයෙන් ගොක්කොල වලින් සරසගෙන මල් යාන මැදි තියා ගන්නවා ඒ තියාගෙන ඒ තැඹිලි ගෙඩිය උඩ තමයි මේ යන්ත්‍ර බිය වෙලලා යන්ත්‍රේ තැඹිලි ගෙඩිය උඩ තියන්නේ පැහැදිලිද පැහැදිලි නේද හොඳයි ඒ ඊට පස්සේ අපි යන්ත්‍රයේ දවටලා යන්ත්‍ර හුයේ යන්ත්‍රයේ දවටනවා දවටලා යන්ත්‍ර හුයේ එක කොනක් ගන්නවා අපේ අතට අරගෙන ඒ යන්ත්‍ර හුයේ අතේ තියන තමයි අපි ජප කිරීම කරන්නේ ඒ ජප කරනකොට ඒ යන්ත්‍ර හුයත් එක්ක තව අත ගන්නවා කහ අත්තක්
කහ පැලේ කහ අත්තක් හොඳට හොදලා පිරිසුදු කරලා කහ අත්තක් අතර ගන්නවා. පැහැදිලිද? කහ අත්තක් කිව්වේ කහ පොලද? ඔව් කහ පොලේ. පැහැදිලිද ඒක? ඔව් පැහැදිලි කරතුමනි. පැහැදිලි. හරි. ඒ කහ අත්ත අතට ගන්නකොට මේ කහ අත්ත අත ගන්නකොට මන්ත්‍රයක් තියෙනවා මතුරන්ත. මේ 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 නේද තියෙන්නේ පේනවා නේද? මේකද මේ දෙක 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 නේ මෙන්න මේ තරුකුණ දාලා කියන එක. ඕන් නමෝ අග්‍රමණ්ඩලයේ දේශේ ඊසර දෙවියෝ මංගල පොකුණේ කියලා මන්ත්‍රයක් නේද කියනවා. මං එක එවලා තියනවා නේද? නෑ ඒක එවලා නෑ ගොඩතු. හරි එහෙනම් ලියාගන්න කහ අත්ත අතට ගැනීම. ඩෙඩ්ලයින් එක මාතෘකාව ලියාගන්න කහ අත්ත අතට ගැනීම. හරිද? මේ බෝඩ් එක පැහැදිලිව පේනවද ඔයාලට? නෑ ගුරුතුමනි හරියට පේන්නේ නෑ. හරි. පොඩ්ඩක් ඉන්න. බොඩේ බල යාගන්න පුළුවන් මාතෝ. ඔබතුමා ඔබතුමාට කියන්න පුළුවන් නම් ගොඩක් ලියනන්ද. ඕන් නමෝ අග්‍රමණ්ඩලේ. ඕන් නමෝ අග්‍රමණ්ඩලේ දේශේ. ඕන් නමෝ අග්‍රමණ්ඩලය. ඕනම අග්‍රමණ්ඩලයේ දේශේ ඊශ්වර දෙවියෝ. මංග පොකුණේ ඊශ්වර දෙවියෝ මංග පොකුණේ තිබුණ කහ අත්ත මහත්තයෝ මයික් ඔෆ් කරගන්න. ඉබුණ කහ අත්ත ගෙන්වා පිරිමැද්ද. ගෙන්වා පිරිමැද්ද ආනුභාවේ. ආඥාවෙන් අනුභවෙන් ආඥාවෙන් ආඥාවෙන් අනුභවෙන්ද අනුභවෙන් ආඥාවෙන්ද? අනුභවෙන් ආඥාවෙන්. ආජීව 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 යේ ස්වාහ. හරි ගුරුතුමනි. බැරි වුණායක් ඉන්නවා නම් නැවත අහන්න. මොකද මේ අනිත් අය එක්කයි යන්න ඕනේ. ඉක්මනින් ලියන කෙනෙක් හිටියොත් ඉක්මනින් ලියා ගනි. එහෙම පහ වුණොත් පහ වුණ අය එතරම් ඉදී. ඒ හින්දා හැමෝම එකට යමු අපි.
එහෙනම් ලියාගන්න බැරි වුණා නම් ලැජ්ජා නැතුව අහන්න මොකද අපි ආධුනික තැන ඉඳලා යන්නේ මුල්ම ෆවුන්ඩේෂන් එක අතිවාරම ඉඳලා අතිවාරම ශක්තිමත් වුණා තමයි හැම නිවසක් හරද්දී වුණත් අතිවාරම අතිවාරම ශක්තිමත් වුණා තමයි ගේ තම හදන නිවසේ ශක්තිමත් භාවය රැඳෙන්නේ ඒ හින්දා මේ දේවල් හරියට කරන්ද හරියට ලියාගන්න තමන් කොහොම අකුරු ලියාගත්තත් කමක් නැහැ අග්‍ර කියනකේදී අයන්නයි අල් ගයන්නයි රයන්න ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ තමන් උච්චාරණය කිරීමේදී වචන උච්චාරණයේදී මේ තියෙන මේ කියවෙන වචනේ මේ විදිහට කියවනවා නම් ඇති ඒ හින්දා ලියාගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අහගන්න ලියාගන්න ගුරුතුමනි ඊශ්වර දෙවියෝ මංග්‍ර නේද මන්ත්‍ර නෙමෙයිනේ නෑ නෑ මංග්‍ර මංග්‍ර හරි හරි ගුරුතුමනි අන්න එහෙම ආන්න වාස්තුව ඊට පස්සේ ඒකේ ක්‍රමේ ලියාගන්න ඉතා පිරිසුදු සෝදාගත් ඉතා පිරිසුදු සෝදාගත් කහ අත්තට කහ අත්තට ඉහත මන්ත්‍රයෙන් ඉහත මන්ත්‍රයෙන් ඉහත මන්ත්‍රයෙන් අත්තරම අතුරා අත්තරක් නේ ගුතුමනි අත්තරක් අත්තරක් අත්තරම අතුරා අතට ගන්න අතර ගන්න කලින් මතුරුලයි ගන්න ඕනේ ගුරුතුමනි අනිවාර්යෙන්ම මොකද මහත්මයෝ යන්ත්‍රයක් කියන්නේ දැන් අපි යන්ත්‍ර පාඩමට ඇවිත් ඉන්නවා යන්ත්‍ර අඳින්න අපිට පුළුවන් වෙයි මම හිතන ලබන සතියේ පුළුවන් වෙයි යන්ත්‍ර අඳින්න පටන් ගත්තාම පස්සේ මගේ අදහසක් තියෙනවා සතියේ මැද දවසක් සතිය මැද දවසක යන්ත්‍ර ඇඳීම පිළිබඳව පන්තියක් කරන්න ඒක මේ ඔයාලා ගෙලින් කරන්න අවශ්‍ය නැහැ මම නොමිලේ කරන්නේ ඒක මොකද ඔයාලා පරිණත වෙන්න ඕනේ පරිණතභාවයෙන් යුක්ත වුණොත් තමයි මේ යන්ත්‍ර ඇඳීම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ මේ මන්ත්‍ර මාතේ මයික් ඔෆ් කරගන්න යන්ත්‍ර යන්ත්‍රයක් කියන්නේ මොකද්ද බලයකවපු මැෂින් එකක් වගේ එකක් සත්‍ය ගැබ්බුණ මැෂින් එකක් කිව්වොත් නිවැරදි මැෂින් එකක් යන්ත්‍රයක් සත්‍ය ගැබ්විච්ච එකක් එහෙම නැත්නම් පරිපතයක් මේ යන්ත්‍ර ඇඳීමේ කියන මාතෘකාව ඉදි නොකපෙන විදිහෙන් අඳින්න ඕනි ඉදි අඳින පැත්තක් තියෙනවා අපි ඉඳගත යුතු දිශාවක් තියෙනවා ඒ විදිහට මේකේ තියෙන නීති රීති රෙගුලාසින් සමුදායක් ඒ ඔක්කොම මම කියලා දෙනවා පැහැදිලිවම ඒ විදිහටම කරන්න ඕනේ නමුත් අපි යන්ත්‍රයේ කොහොම ඇඳා අපි යන්ත්‍රයේ ඇඳගෙන යනවා ඇඳගෙන ගිහිල්ලවල අපි යන්ත්‍රයේ ප්‍රාණයක් දෙන්න ඕනේ අපි යන්ත්‍රයේ ප්‍රාණයක් දෙන්න නම් අපි යන්ත්‍රයට යම්කිසි ඖෂධයක් ගන්නවා යන්ත්‍රයේ ඇඳලා ඉවරුනෙන් පස්සේ අපි යන්ත්‍රයේ ඖෂධයක් ගන්නවා ඒක අපි කියනවා යන්ත කල් ඇදීම කියලා. මයික් එක ඔෆ් කරගත්තා නම් හොඳයි. හරි. මේ යන්ත්‍රයේ කළු මැදීම කියනවා යන්ත්‍රයේ කළු මැදීමට අපි යම්කිසි අවස්ථාවක මේ යන්ත්‍රයේ කළු මැදින්න ඕනේ මෙන්න මේ බෙහෙතෙන් කියලා දීපු නැති අවස්ථාවක් තියෙනවා ඒ යන්ත්‍රයේ කළු මැදින්න මෙන්න මේ ඖෂධ භාවිත කරන්න කියලා දීපු නැති අවස්ථාවක් තියෙනවා දැන් අබලියේ වැඩ ගත්තාම අබලියේ වැඩවලදී ලේ වලින් තමයි යන්ත්‍රයේ කළු මැදින්නේ නමුත් අපි සුබ පර දෙන සුබ යන්ත්‍රයක්
හදනකොට අනිවාර්යෙන්ම අපි සුබ හෝරාවකින් තමයි යන්ත්‍රය හදන්නේ අපි මේක ලියාලිමු ඒක කියලා දෙනවට වඩා ඉස්සල්ලා අපි ලියාලිමු යන්ත්‍රය කළු වැදීම කියලා ලියා ගන්න මම පාරු යන්ත්‍රය කළු වැදීම සුබ හෝරාවෙන් සුභහෝරාවෙන් යන්ත්‍ර ඇඳ එය කළු මැදීමට මාතෙ මයික් එක ඔෆ් කරගන්න ඕන නම් හොඳයි හැමෝම සමත් මහත්තයා මං කියන දේ ඇහෙනවද සමත් මහත්තයා මයික් එක ඔෆ් කරගන්න ඕන නම් හොඳයි අනිත් අයට අවස්ථාවක් දෙන්නේ සමත් මහත්තයා ඉලින සම්පත් මහත්තයා වෙන සද්දයක් නැහැ ඉල සම්පත් මහත්තයා අර කොමාර සම්බන්ධ වුණා නේද ඉන්නවාද මෙහෙර මට සිග්නල් පොඩ්ඩක් අඩුයි මම මේ නිවස නෙමෙයි ඉන්නේ වෙන තැනක ආහහා බොහොම හොඳයි දහසක් රජකාරි මැද බාධක මැද අද සම්බන්ධ වුණා බොහොම හොඳයි මහත්තයා අපි ලියගමු මේ එය කළු මැදීමට විශේෂ ඖෂධයක් නියම කර නොමැති අවස්ථාවල විශේෂ ඖෂධයක් නියම කර නොමැති අවස්ථාවල කවුරු හරි හිමින් ලියන කෙනෙක් වීඩියෝ එකක් කරවව නම් මට පැන පේන විදිහට මට ඒක දිහා බලාගෙන මේ කියන්න පුළුවන් නැත්තම් සමහර විට ඔයාලා ලියලා ඉවරලා අනෝ බැයි සුරංග මහත්තයා ලියලා ඉවරයි නේද නියම කර නොමැති අවස්ථාව කහදිය පිනිදිය මගින් සෝදා මගින් සෝදා කස්තූරි ගෝරෝචන අස්තෝරි ගෝරෝචන කුංකුමප්පු යන ඖෂධ සඳුන් තෙලින් අඹරා ප්‍රාණමන්ත්‍රයෙන් මම ඉදිරියේදී දෙන්නම් ප්‍රාණ පලිප්පු පුට සිද්ධි සුද්ධි ඒ වගේ මන්ත්‍ර මාලාවක් තියෙනවා ඒ ටික මම දෙනවා ඉස්සරහට ප්‍රාණමන්ත්‍රයෙන් 1008 වර මතුරා තහඩුවේ ගා වියලන තුරු සිට හුයෙන් වෙලා යන්ත්‍ර හුයෙන් වෙලා ජීවම අරඹන්න
ජීවම අරඹන්න. චන්දේ මහත්තයා ගොඩක් රාජකාරී මැද්දේ සහභාගී වෙලා ඉන්නවා. චන්දේ මහත්තයා මේ පැහැදිලිද මම කියන දේවල්? පැහැදිලි. කොහොමදයි? එතකොට දැන් ඔයාලට තේරෙන දේ යන්ත්‍රයක් සකසා ගන්නවා. අපි මල්ලාසනයේ පුටාසනයේ යන්ත්‍රාසනයේට වැගෙන යාමට ඉස්සරලා කරන්න තියෙන පිළිවෙත් තමයි ඔය දුන්නේ. තව තියෙනවා, තව ඉස්සරහට තියෙනවා. ඉතින් මේ අවස්ථාවලදී මේක දැන් මෙතන 2008යි. ඊට පස්සේ හුයේ කහගාන මන්ත්‍රයේ පිළිපහගාන පිළිපහරණ ඇතිය. ඊට පස්සේ යන්ත්‍ර හොයේ කරාත් අතර ගන්න විදිය ওই හැම එකකටම මන්ත්‍ර තියෙනවා. දැන් මේ අවස්ථාවලදී අපි ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීමට අවශ්‍යතාවයක් වෙනවා. අන්න ඒ අවස්ථාවලදී අපිට මෙතන මේ අපි වැඩ කරන තැනින් නැගින්න සිද්ධ වෙනවා. ඒ නැගිටිනවා නම් හැබැයි මෙහෙම දෙයක්කුත් තියෙනවා. සාමාන්‍ය ජපයක් ආරම්භ කරන් පස්සේ අවම 108ක්වත් සම්පූර්ණ වෙනතුරු නැගිටින්න එපා. 108 වාරක්වත් සම්පූර්ණ වෙනකන් නැගිටින්න එපා. 108ක් විතර සම්පූර්ණ වුණාන් පස්සේ අපිට පුළුවන් මේ අන්තරාසනයේ නැගිටින්න. මේ ආසනයෙන් අපිට ඉවත් වෙලා ගිහින් අපේ ශරීර කෘත්‍යය ඉවරගෙන නැවතවිල්ල ඉඳ ගන්න ඕනේ. අපිට ඕනෑවට පවට එතනින් නැගිටින්න කිසිම අයිතියක් නැහැ. අපි එතනින් අවසර ගන්න ඕනි. මොකද අපි එතෙන්ට පංචභූතයන් ගෙන්නලා එය කර්තව්‍ය ඉෂ්ට කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ විදිහට කරන්න. යන්ත්‍රාසනෙන් එකමාරක් අතට ගන්න. අතට අරගෙන මෙතන ලියලා තියෙන පැහැදිලියටදී මම එවලා නැතුව ඇති මේ මන්තරේ නම් ලෝකෝමාන්තරයන් නෙමෙයි බහිරවාන්තරයේ ස්වස්ති. බහිරවාන්තරයේ ස්වස්ති. ඔච්චරයි මන්තරේ. මම ඒක දෙන්න නෝට් එකේ දෙන්න. ඒක කියලා ඒක හත්පාරක් කියලා මල ගත්තුව මලට හත්පාරක් කියලා මල්ලාසනේම පැත්තකින් තියෙනවා. ඒ මල් ගොඩ උඩින් නෙමෙයි තියන්නේ මල්ලාසනේ පැත්තකින් තියෙනවා. තියලා අපේ අපිට අවශ්‍ය දේ අපි අපේ ශරීර කෘත්‍යයන් ඉටු කරගෙන ඇවිල්ලා ආපවර මල අරගෙන අතට අරන් ඊහෙල නමක් බහිර වාන්තරයේ කියලා හත්පාරක් කියලා මල්වල මල්ලුඩින්ම ඒ මල තැම්පත් කරලා සුවඳ දුම් ටිකක් අල්ලලා නැවත අපි ආරම්භ කරනවා. අතරමඟ අපේ නතර කිරීමට සහ නැවත ඉඳ ගැනීමට කියලා ලියා ගන්න. අතරමඟ ජපේ නතර කිරීමට සහ නැවත ඉඳ ගැනීමට ඔබතුමා YouTube එකේ තෝම දාලා තිබුණා මන්ත්‍ර ගැන කතා කරද්දි. ඒ යන්ත්‍ර පාඩම් වල මූලික අධ්‍යයනය මම ඉතින් දාලා තියෙනවා. ඊට පරාදයක් මෙතනදී කියලා දෙනවා. YouTube එකේ මම හිතන්නේ මේ වගේ පැහැදිලිව ලොකු විස්තරයක් කරලා තියෙනවා කියන්නේ. හරි. මේක පැහැදිලිව ලියා ගන්න අඩුම තරමින් මාතෘකාව ලියා ගන්න අතරමඟ අපේ නතර කිරීමට සහ නැවත ඉඳ ගැනීමට අඩුම තරමින් ජපය 108ක්වත් ජපය 108ක්වත් යපා 108ක්වත් පිරුණ පසු අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකට නැගිටිනවා නම්
නැගිටිනවා නම් යන්ත්‍රාසනයෙන් මලක්ගෙන පහත අංක එක මන්තරයෙන් අත්වර ජීවම් කර පහත අංකයක මන්තරයෙන් අංකයක මන්තරයෙන් හතර ජීවම් කර යන්ත්‍රාසනයම පසකින් තබන්න යන්ත්‍රාසනයම පසකින් තබන්න නැවත ඉඳ ගැනීමේදී නැවත ඉරගැනීමේදී පසකින් තැබූ මල අතටගෙන අංක දෙක මන්ත්‍රයෙන් හත්වර මතුරා අංක දෙක මන්ත්‍රයෙන් හත්වර මතුරා පූජාසනයේ තබා දුම්මල්ලා ජපය ආරම්භ කරන්න අනුවංක එක දාලා මන්ත්‍ර ලියා ගන්න බහිරවාන්තරේ අංක එක මන්තරේ බහිරවාන්තරේ ස්වස්ති අංක දෙක මන්තරය අනුවංක දෙක දාලා ලියා ගන්න ඊහළ නමක් ඊහළ නමක් බහිරවාන්තරේ ගුරුතුමනි මේක මේ යන්ත්‍ර සම්බන්ධයෙන් විතරද මේ මන්ත්‍ර දෙක වළංගු වෙන්නේ මන්ත්‍ර වෙන මන්ත්‍ර ක්‍රියා කරද්දි මේක වළංගු නැද්ද වළංගුයි ඒක කිසි ගැටලුවක් නැහැ එහෙම වළංගුයි තව මන්ත්‍ර තියෙනවා මම ඒවත් ලබා දෙන්නම් මේක මම පාවිච්චි කරන්නේ මේක තමයි මම මේ සම්බන්ධව මේ මන්ත්‍ර සම්බන්ධව ඇලී ගලී වැඩකටයුතු කරන්නේ නැහැ මගේ රාජකාරී ස්වභාවය මත ඉතින් මම යම් කිසි කර්තව්‍යයක් කරනවා නම් මම මේ මන්ත්‍රම තමයි පාවිච්චි කරන්නේ. ඒකත් ඉස්සේකට බයිමක් වෙන්න අවශ්‍යතාවය ගන්න මේ මන්ත්‍ර ඇතරම තමන්ට සිද්ධි වෙන පස්සේ සාර්ථකත්වය තමන්ටම පෙන්වුම් කරනවා. ඊහළ නේද ගුරුතුම ඊතල නෙමෙයිනේ. ඊහළ ඊ යන්නයි හයන්න ඊහළ නමක්. හොඳයි හොඳයි. එතකොට අපි ඊට පස්සේ දැන් යන්ත්‍ර ශාස්ත්‍රයේදී කට්ටකොමචල් දුම්මලනවා නැත්නම් සාම්බ්‍රාණි කියනවා එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා දුම්මල වලින්මුත්
වැඩ කරන යන්ත්‍ර තියෙනවා. ඉතින් මේ මේ යන්ත්‍ර ශාස්ත්‍රයේ මම මේ දෙන මූලික මූලික අඩිතාලමේදී මෙන්න මේ අෂ්ටගන්ධ ධූපයක් හදා ගන්න ඕනේ අපි යන්ත්‍රයක් හදනවා. අෂ්ටගන්ධ ධූපයක්. මොකද අපි සද්දේ අඩු වුණා. සද්දේ අඩු වුණාද? ඔව්. ඉනාලියක් ඉන්න බලන්න එන. මට නම් හොඳට ඇහෙනවා ගුරුතුමනි. අපිට හොඳට ඇහෙනවා ගුරුතුමනි. මටත් හොඳට ඇහෙනවා. ඒ ඇහෙන්නේ නැති මේ මහත්තයාට සිග්නල් අවුලක් ඇති. ආ සිග්නල් වල ප්‍රශ්නයක් වෙන්න ඇති. අපේ දෙවියන් එහෙම නැත්නම් විශේෂයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය මොකද මහත්තයා? අපේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම දෙවියන් එක්ක ගනුදෙනු කරනවා වගේම යක්ෂ සේනාධිපතියන් එක්ක ගනුදෙනු කිරීමක් කරනවා. අපි එයාලව සතුටු කරවන්නේ සුවඳ ආග්‍රහණය කරවීමෙන්. අපි දෙන බුදු පූජාවල පවා සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. ඒ හින්දා අපි මේ යන්ත්‍ර ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම අපි හදාගන්නවා අෂ්ටගන්ධ ධූපය. මේ අෂ්ටගන්ධ ධූපය අනිවාර්යයි. ඒ අෂ්ටගන්ධ ධූපය මොකක්ද කියලා අපි ලියාගමු. ලියාගන්න මාතෘකාව අෂ්ටගන්ධ ධූපය. මේක තියෙන ඖෂධ තමයි කුරුදු පොතු. එනසාල් කොල්ලංකොල 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 නාමල් රේණු නාමල් රේණු කපුරු කපුරු තකුල් තකුල් තයන්නයි කුයන්නයි අල්ලා යන්න තකුල්. පැහැදිලි නැත්නම් අහන්න. තකුල් කියන්නේ කපුරුද අර මේ ඇඳුම් වලට දාන කපුරුද? බෙහෙත් කපුරු බෙහෙත් කපුරු අපි කස්තු කරන්න ගන්න කපුරු ගන්න. ඒක පැහැදිලිව අපහැදිලි සාවයක් තියෙනවා නම් ඒක වරන් ඇතුලේ ලියා ගන්න බෙහෙත් කපුරු කියලා. ඊට පස්සේ ලියා ගන්න තකුල්. තකුල් කියන්නේ වරන් ඇතුලේ ලියා ගන්න කපු කිනිස්ස. තකුල් කියන්නේ වරන් ඇතුලේ ලියා ගන්න කපු කිනිස්ස. අගිල් අගිල් අගින්ද ගුරුතුමනි අබින්ද අගිල් අගිල් යන්න ගියන්න අල්ල යන අගිල් 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 කියන්නේ හරි අගිල් ගුරුතුමනි අගිල් කරාබු නැටි එක පමණගෙන එක පමණගෙන වේලා කුඩුක වේලා කුඩු කර මේක ගන්න හොඳ කටකුමංචල්. හරිද? මේ කඩේ තියෙන මේ සාමාන්‍ය කටකුමංචල් එක නෙමෙයි හොඳ එක ගන්න. එකෙන්ද ලියන්න හොඳ කටකුමංචල්. හොඳ කටකුමංචල්. ඔයාලට සෑහෙන තරම්. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය තරම් සෑහෙන තරම් අඹරා.
ඒ බෙහෙත් ප්‍රමාණය ධාතු බෙහෙත් ප්‍රමාණයට සෑහෙන තරම් අඹරලා බෙහෙත් ප්‍රමාණය වගේ තුන් ගුණයක් වුණා ප්‍රශ්නයක් නැහැ දෙගුණයක් වුණා ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ප්‍රමාණය ගානටම ගන්නවා නම් ගොඩාක් හොඳයි ඒ ප්‍රමාණයටම ගන්නවා නම් ගොඩාක් හොඳයි සෑහෙන තරම් අඹරා ඉහත ඖෂධයන් කවලම් කරගන්න ඉහත ඖෂධයන් කවලම් කරගන්න යන්ත ජීවමේදී යන්ත ජීවමේදී දුම් මැල්ලීමට යන්ත්‍රාසනයේම තබා ගත යුතුයි. දැන් අපි ඔය අස්තන්ද රූපය හදාගත්තාම මම කිව්වා කියලා අර මේ සුවඳ ආග්‍රහණය කරන්න එන අය මේකට මේ සුවඳ ආග්‍රහණය කරන්න නම් අස්තගන්ධ රූපය දිස්ති කර ගන්න ඕනේ. මට විනාඩියක් දෙන්න. මේ අස්තගන්ධ රූපය අපි දිස්ති කර ගන්න ඕනේ. මොකද දිස්ති කරන්නේ මන්තරයක් තියෙනවා ඒ මන්තරේ ජප කර ගන්න ඕනේ. ඒ ජප කරගත්තෙන් පස්සේ තමයි මේ අස්තගන්ධ රූපේ බල පිහිටන්නේ. පැහැදිලිද මාත්‍යෝ? පැහැදිලි නේද? එහෙනම් ලියගන්න පංචෝපාචාර දිස්තිය. පංචෝපාචාර දිස්තිය. పంచోపాచార దృష్టియే ලියාගන්න ඉහත තනාගත් අස්තගන්ධ රූපයට මේ මන්ත්‍රයෙන් එකසිය අටවර මතුරා මල් යානට දුන් දෙන්න. මං වලට මන්තරේ එවලා තියෙනවා ඕන් නමෝ වීර භද්‍රකාලි දිස්ති කියලා මං දැක්කේවා. ඕ නමෝ වීර භද්‍රකාලි පංචපාරකාර දිස්ති අවකාශ පාතාලාදී දස දිසාවේ මෙමල් යානට දිස්ති නමක් කියලා. තියෙනවා. අන්න ඒක ඔතනින් ලියාගන්නද?
ලියනගම මහගන්ඩ මේ සමහලට මේ සුම් එක කට්ටුනොත්තේම ඒ ලිංකෙන් එට බලන්න මනත්ත ම නැවත ලිංකයක් එවන්න එකෙන් අපි ආප සම්බන්ධය කට්ටුනොත්තේම ගුරුතුමනි කපු කිනිස්ස මේ ආදේශකයක් විදියට ගන්නවා නේද මේ මේ වගේ මොනවාද කස්තුරි කස්තුරි වෙනවද මොකද මාතා මේ කපු කිනිස්ස කස්තුරි වෙනකොට ආදේශකයක් විදියට ගන්නවා නේද ඔව් දැනට කස්තුරි කියන්නේ මුවන්ගෙන් ගන්න දෙයක් නේ ඒ මුව ජීවත් වෙන්නේ ඔය ඉන්දියාවේ වගේ රටවල් වල දැනට අපේ ඔය මේ කස්තුරි ශරීරීකන යනවා මුවන් මරන්න මරනවා කට්ටිය කස්තුරි ගන්න කියලා මුවන් මරනවා ඒකෙන් මුවන් අර මේ බෝවීම වැලක් වෙලා තියෙනවා බොහොම ඉතා කුඩා රටවල් කීපෙක පමණයි මේ අපිට ආසන්නෙම තියෙන ඉන්දියාව විතරයි ඔය මේ දෙවුවා කස්තුරි කියන මුවන් ඉන්නේ ඉතින් ඒ ආදේශකයක් විදියට ගන්නවා කපු කිනිස්ස කස්තුරි කපු කිනිස්සයි දෙකම ගන්නවා නම් මේක හොඳයි කියන බෙහෙත් වලින් ඔය හැමදේම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ හොයා ගන්න පුළුවන් බෙහෙත් අරගෙන ඕක හදාගන්න පුළුවන් අෂ්ටාංග රූපේ ඕක අපි අර දෙවියන් සතුටු කරන්න කරන ආග්‍රහණය කරන්න දෙන මේ සුවඳක් ඒකෙන් අපි ප්‍රතිඵල ඉක්මන් කරගන්න පුළුවන් ඊට වඩා අපිට බල පිහිටව ගන්න පුළුවන් අනිත් මන්ත්‍ර වලින් පුළුවන් එහෙනම් සම්පූර්ණ ඖෂධ ටික හොයාගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි ඉතාමත් වැදගත් වෙනවා හරි අර මන්ත්‍ර ලියාගෙන ඉවර මන්ත්‍ර හරි ගුරුතුමන් ලියන්නේ ඉවරයි හරි අපි මෙතන මන්ත්‍ර මුරුකන් සම්බන්ධව යම් තක් දුරට වැඩ කරන කවුද ඉන්නේ මං ඉන්නවා සාමාන්‍ය දුරට පොඩි පොඩි වැඩ ටිකක් නම් කරන අපි හවුද පින සම්පත් මාත්‍ය වැඩ කරනවා නේද මම නිශාන්ත සම්පත් හරි වාල කරන වැඩ සමහර විට සාර්ථක වෙන සමහරට අසාර්ථක වෙන ගොඩක් දොඩට කියන්නේ වසී කාණ්ඩේ තමයි ගුරුතුමනි ගොඩක් අසාර්ථක වෙන්නේ වසී කුරුකම් කාණ්ඩේ තමයි මේ දිෂ්ටිය වසී මේ මොහිනී දිෂ්ටිය තමයි අල්ල ගන්න අමාරු ආහ මොහිනී දිෂ්ටිය කරනවා කියන්නේ ඉතමත් මේ ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක් මම මේ මොහිනී දිෂ්ටිය දෙනවා මෙතනින් ඉස්සරහට දෙනවා මොහිනී දිෂ්ටිය මදන සල්ලාල් දිෂ්ටියක් දෙනවා මම දිෂ්ටි මන්ත්‍රීක දෙනවා මේ යන්ත්‍ර වලට අවශ්‍ය වෙන විශේෂයෙන් මතක තියාගන්න මේ මන්ත්‍ර ශාස්ත්‍රය අපි කරන දේවල් මොනවද තියෙන්නේ සාමාන්‍ය මන්ත්‍රවලදී ඉස්සරවම කරනවාද පැන් මතුරනවා ඊට පස්සේ තෙල් මතුරනවා ඊට පස්සේ යන්ත්‍ර මතුරනවා මේ යන්ත්‍ර කියන පරිපථයක් එහෙම නැත්නම් මේ ශක්තිය ගැඹුර එක් ස්ථානයක් තමයි මේ යන්ත්‍රයක් කියන්නේ මේ අන්තරයේ මේ අන්තර ශාස්ත්‍රයේදී හෝ මන්ත්‍ර ශාස්ත්‍රයේදී අපි කරන දේවල් හරියටම හරියනවා මෙන්න මේ දේ මම කියන විදිහට කරනවා එකක් තමයි මේ වරන් ගැනීම කියලා මන්ත්‍රයක් තියෙනවා ඔයාලා දන්නවා ඇති අර වරන් සුර අසුර වරන් කියලා ඔය තියෙන මන්ත්‍රයක් කායලඟ තියෙන දන්නවද එළමත්ද රුතුමනේ අපි අර පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ ඕන් ගුරු වරන් ගුරු පත්‍ර කාලේ වරන් සේ වරන් සේ පත්‍ර කාලේ වරන් ඒව ආ ඒක ඒ මන්ත්‍රේ කටපාඩම් මගේ සර්වදේම ගන්න ලබුවද මොකද මාතේ කලින් කිව් අර දැන් අර මාතේ කිව් වරන් ගැනීම ගුරු වරන් ගුරු පත්‍ර කාලී වරන් දී වරන් දිව දිස් වරන් සුර වරන් සුර පත්‍ර කාලී වරන් කියන එකනේ ආ ඒකේ මේ ගොඩක් දුරට තියෙන්නේ දැන් ඔය ගොඩක් දුරට තියෙන්නේ ඕම් ගුරු වරන් ගුරු පත්‍ර කාලී වරන් කියලානේ ඔව් ඒ මන්ත්‍රේ මුල මුල සම්පූර්ණයෙන්ම වැරදි ඕන නමාමි සරණං එන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම ලෝතර බුදුරජාණන් වහන්සේ නමස්කාර කරලා තමයි අනිත් අයගෙන් වරන් ගන්න. මම එවලා තියෙනවා ඒ වරන් ගැනීම මන්ත්‍රේ. ඔව්. මේක සර්වදේව ආරාධනාව කියලා කියනවා නේද ගුරුතුමා? ආ සර්වදේව කන ලැබුව කියලා කියනවා. මේක කටපාඩම් කරගන්න. කටපාඩම් නැතත් තමන් උදේ හවස බුදුන් වඳිනවා නම්, හවසාරි ගමන් නැ බුදුන් වඳිනවා නම් ඊට පස්සේ දෙවියන් පහනක් තියෙනවා නම් තමන් ඉස්තරෙවියෙක් හරි තමන් අදහන දෙවි කෙනෙකුට පහනක් තියෙනවා නම් එතන හත් පාරක්
විසිත් කතාවක් කරනවා හොඳයි අවම වශයෙන් හත් කතාවක්වත් කියනවා නම් තමන් මේ දේ කරනවා නම් පොතලාගෙන හරි කමක් නැහැ මේ දේ කියනවා නම් තමන් කරන යంత్ర ශාස්ත්‍ර මంత్ర ශාස්ත්‍රයේ කරන සෑම දෙයක්ම ඉතාමත් ඉහළින් සාර්ථකත්වයට යන්න පුළුවන් පැහැදිලිද ගොඩක් අය කරන්න නැති දෙයක් තමයි ඒකයි මంత్ర ශාස්ත්‍රයේ අභාවයට යන්න හේතුව ඔය එක මේ මුල් අතිබාරම මුල් ෆවුන්ඩේෂන් එක හරියට යොදාගන්නේ නැති හේතුව මම එවලා තියෙන මంత్రේ ලියා ගන්න බරන් ගැනීම කියලා ලියලා විශේෂ කරයි මේක විශේෂ කතාවක් අනිවාර්යෙන් යంత్ర ජීවමේදී යంత్ర ජීවමට එන්න ඉස්සල්ලා දිස්ති මంత్రයකට එන්න ඉස්සල්ලා වරම් ගන්න ඕනේ අපි ඒ වරම් ගැනීම සඳහා මේ මන්තරේ මේ මන්තරේ මම හරියක වල තියෙනවා ඔයාලට මේකේ වලගාව තියෙන එකත් එක්ක සංසන්දනය කරලා බලන්න වචන තුන හතරක් හරිය අඩු ඇති ඕන් නම විසල මත මේ වරම් ගැනීම කියලා දැන් මාතේ ගුරුකුලේ අනුව එකක් තියෙනවා ඒ කියන්නේ මම ඉගෙන ගත්ත සාත්‍රය අනුව වරම් ගැනීම කියලා එකක් ඒ කියන්නේ ඔය දැන් මහත්තයා දුන්න එකක් තියෙනවා හරි වරන් ගැනීමේ ප්‍රශ්නයක් එක මාතෙන් ආවා ඉස්සල්ලා වරන් ගැනීම දැන් මේ මම ඒත් එකම යවදීප සීලාම දිස්තිය හරිද වරන් ගැනීම සම්බන්ධව මම කියන්නම් වරන් ගැනීම එක එක පරම්පරාවලින් ඇවිත් තියෙන විදිහට එක එක වැය ගැනීම එක එක විවිධ ආකාරයි සමහර මම දැකලා තියෙනවා මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා භද්‍රකාලි අම්මට මේ අඩ ගහනවා මේ වරම් ගැනීම මන්ත්‍රේ භද්‍රකාලි අම්මගේ දිස්තියක් ගන්නවා මේ වරම් ගැනීම මන්ත්‍රේ ඉතින් එතරම් මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධව දන්න මිනිස්සු දන්නවා මෙයා කරන්නේ බොරුවක් කියන එක මොකද මේ වරම් ගැනීම මන්ත්‍රයෙන් භද්‍රකාලි අම්මගේ දිස්තිය ගන්න බැහැ භද්‍රකාලි අම්මගේ දිස්තිය ගන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා භද්‍රකාලි අම්මගේ දිස්තිය නෙමෙයි වරම ගන්න ඉතින් මේ එයාලා මේක පටලවගෙන ඉන්නේ මේ වරම් ගන්න එක මේ මන්ත්‍රෙම කරන්න පුළුවන් කියන එක. අපි යම් දෙයක් කරනවා නම් මන්ත්‍ර ශාස්ත්‍රයේ යంత్ర ශාස්ත්‍රයේ මොනවා හරි දෙයක් කරනවා නම් අපි අවසර ගන්න ඕනේ. මෙන්න මේ වරම් ගන්න එක සර්වදේව හන්දලව් අපගේ සර්වදේව මන්ත්‍රයක් මේක. හැම දෙවි කෙනෙක්ගෙම හැම ගහකොලකින්ම අපි අවස ගැනීමක් කරනවා. යටගේ තහනම මේ වරම් ඇති අයට ගුරු වරම් විතර කටපාඩම් කිරීම. මේක කටපාඩම් කරාට වරම් තියෙන දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරුන්ගේ ප්‍රෝඩාවක් විදියට මේ දේවාල වලින් කියන මේ වරම් ගන්න මන්තර පාවිච්චි කරන්න එපා කියලා. එහෙම දෙයක් නැහැ මෙතන. සෑම දෙවි කෙනෙක්ගේම ආශිර්වාදය ලබා ගන්න යම් කතාවියක් කරගෙන යනකොට ඒක මේ දේ මම කරනවා මට වරම් දෙන්න කියන්නේ අවසරය දෙන්න අවසර ඉල්ලා ගැනීමක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ යන්තරය ජීවම් කිරීමේ ප්‍රථම අපි වරම් ගැනීම විශේෂ කතාවක් කියවලා විශේෂ කතාවක් ජප කරලා දුම්මල්ලලා අපි ආරම්භ කරන්නේ ඉතින් මේ අර ඉස්සලා මොකද මහත්තයෙක් කිව්වා මේ අපේ પરම්පරාවේ වරම් ගැනීමයි තව પરම්පරාවක් ගැනීම සම්බන්ධ මේ ප්‍රශ්නේ මට පැහැදිලි මදි. එතුමා ඉන්නවා නම් මගෙන් අහන්න නැවත මොකද්ද මේ ගැටලුව කියන එක? මහත්තයා මම ඇව්වේ වරම් ගැනීම කියලා මගේ කියන්නේ මගේ પરම්පරාවෙන් මට උගන්වලා තියෙන විදියයි මහත්තයා කියපු විදිය වෙනසක් නැහැ. හරි. ඒකෝර අපේ කියලා තියෙන 21 පාර වරම් ගැනීම අර කලින් මහත්තයා කිව්වේ ගුරුවරන් ගුරුපත්තකාලී වරම් දියවරන් දිව දිස්ති වරන් තුරවරන් පත්කාලී වරන් එන්දෙන් මෛරාතනේ සත්වාත්‍රි කොන්ඩෙන්සිය කන්දස් සාමියේ ඒසවා කියන එක ඒක 21 වරයි ඊට පස්සේ මහත්යගේ කිව්වෝ ගුරුවරන් ගුරු පත්කාලී වරන් තුරවරන් තුර පත්කාලී වරන් අසුරවරන් අසුර පත්කාලී වරන් දේවරන් දේව පත්කාලී වරන් නාගවරන් නාග පත්කාලී වරන් සත්වාත්‍රි කොන්ඩෙන් කෛලාසන වරන් ධාරණී යන්ත්‍ර වරන් බන්ත්‍ර වරන් තන්ත්‍ර පතේකර වරන් ශ්‍රී විෂ්ණු වරන් නාර ඔය කියපු මහත්ය දාපු එක ඒක දිග එක එක එක් වතාවක් දුම් අල්ලන්න නෑ මෙහෙමයි මාත මේ මම කිව්වා ඉස්සලා අර මේ වාර ගන්න
වාරගන්න මේ දීලා තියෙන්නේ දැනට අවුරුදු ලක්ෂ දෙකහමාරකටත් එහා. මේ යන්ත්‍රශාස්ත්‍රයේ ඉතිහාසයේ අපිට විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන දැනට ලක්ෂ අවුරුදු වසර ලක්ෂ දෙකහමාරකට උඩ. එතකොට දීලා තියෙන වාර ගණන් හතර එක්වර දෙවර තුන්වර මතුරුලා දැන් හරියන්නේ නැහැ. දැන් තාක්ෂණික දියුණුවයි උඩින් යන කිරණ වැඩි අපි කතා කරන්නේ කිරණ වැඩි වගේ නේ මේ විශ්වයේ තියෙන සතින් වලට අපි ළඟට ඇදිලා එන්න තියෙන ප්‍රමාණයේ ඉඩකඩ ප්‍රස්තාව අඩුයි. ඒ හිඳ තමයි වැඩි වාර ගන්නත් දැන් අපි ජප කරන්න වෙලා තියෙන්නේ. ගොඩ මන්තර හරියන්නේ නැත්තේ මෙන්න මේ ඒ කාලේ කියපු වාර ගන්නක් මන්තර වලින් ජප කිරීමමයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් එනවා නම් ඔයාලා මේක පාඩම් කරලා වෙලා සිද්ධි කරගෙන ඉන්නවා නම් මහත්තයෝ එකවතාවක් ඇති. නමුත් මේ ආදුනික සිද්ධියත් එක්ක නෝ ගැටලුව තියෙනවා. ඔව් සිද්ධියත් එක තමයි ගැටලුව තියෙන්නේ. සිද්ධිය හොඳ සිද්ධියක් තියෙනවා නම් ඔයා පරිණත ඇදුරුතුමෙක් නම් ඔයාට මේක එකවතාවක් කිව්වත් ඇති. අනිවාර්යෙන් වරම හම් වෙනවා. ඉතිරි ඉදිරියට කරගෙන යන්න වරම හම් වෙනවා. මම මේක 21 වතාවක් කියලා තියන්නේ සිද්ධියට බලපානවා. අනිත් එක ආධුනිකයි. පරිණත භාගයක් නැහැ. ඉදිරියට යද්දී ඔයාලට තේරෙනවා වැඩක් කරගෙන යද්දී ඔයාලට තේරෙනවා මේක. ඒ අපි මොනවා හරි ප්‍රායෝගිකව කරන්න ගත්තාම තමයි මේ දේ අපිට පැහැදිලි වෙන්නේ මේ ප්‍රමාණයක් දරොත් ඇති කියලා. ඒක තමන්ට එනවා. ඒ එනකොට තමන් එන මේ සාර්ථක කරගන්න පුළුවන් මේක මම දෙපාර කිව්වොත් ඇති. නැතර එකවතාවක් සීපත් කළත් ඇති කියන එක තමන්ට මේක තේරෙනවා. පැහැදිලිද මහත්තයෝ? ඔව් වාර ගන්න නෙමෙයි මට ගැටලුව තියෙන්නේ. ආ මේ වාර ගන්න නෙමෙයි මට ගැටලුව තියෙන්නේ වතන් ගැනීම කියන තියෙන මන්ත්‍ර දෙකේ ගැටලුව. ආ හා ඒක තමයි මහත්තයෝ. අර පරම්පරාවෙන් පරම්පරාවට මේ එක එක මන්ත්‍ර වෙනස් වෙනවා. ඔයා ගාව ඔව් වරන් ගැනීම කියලා අපිට උගන්වලා තියෙන මන්ත්‍රේ කෙටි මන්ත්‍රේ ඒක 21 වාර හරි. එතකොට මේ දැන් ওই මහත්තයා දාපු එක අපිට උගන්වලා තියෙන මට උගන්වලා තියෙන මගේ පියා මට ගුරුවරක උගන් දුන්නේ. එතකොට ඒක කියලා දීලා තියෙන්නේ මේ සර්ව දේව කන්නලව කියලා. ඒක තමයි එකපාර. එතකොට වරන් ගැනීම තමයි 21 වාර. ආ ඒක පොඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොතක ලිව්වොත් රූල් 4ක් 5ක් ඔව් 5ක් ඔව් 5ක් 6ක් විතර වෙයි. ඒක තමයි. දැන් මේ මම පාවිච්චි කරන්නේ මේ වම් ගැනීම තමයි. ඔව්. තව අර කෙටි එකත් ඒ කියන්නේ කෙටි එක උගන්ලා දිනේ. ඒක කෙටි ඒකෙන් ඒකත් තියෙනවා. ඒකේ වරන් අරගෙන ඊට මල්බුලත් දිස්තිය ප්‍රාණ මන්ත්‍ර ඔක්කොම මේවා කරලා ඒ කියන්නේ ඒ කරන අතරේ මේ සර්වදේව කන්නලව්ව එක්පාරක් දුන් අල්ලනවා සර්වදේව කන්නලව්වෙන් ජීවම් කරලා. ඒ දෙකම මේ ගන්නවා. එකපාරක් දුන් අල්ලන. ඒ කියන්නේ වෙනස නෑ. ඒ කියන්නේ අපිට අර තියෙන සිද්ධියත් එක්කන් තමයි මේක එකපාරට මේව කරන්නේ. එතකොට ඒකයි අර වරන් ගැනීම කියලා වෙනම එකක් අපේ කියලා දීලා තියෙන එකයි. ඒ දෙකම ප්‍රාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් ඔය මේ සමූහෙම ඉන්න වෙන මාතෙක් ඒකද කියලා අහුවා. ඒකයි ඊට පස්සේ මම ඔය දැන් මේ මේක අහන්න ගත්තා. හොඳයි කොහොමදයි මේ ඔයාලා අතේ තියෙන මන්ත්‍රත් ඔය ලූප් එක කරලා අනිත් අයත් එක්ක මේ හුවමාරු කරගන්න ප්‍රශ්නයක් නැහැ. යන්ත්‍ර ශාස්ත්‍රයේදී මේ වරම් ගැනීම කරොත් හොඳටම ඇති ප්‍රමාණවත්. මේ දෙපාර අර අනිත් මන්ත්‍රෙත් අරගෙන දෙපාර කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කොහොම කරත් අපි දන්නේ එකම අවසරේ තමයි. තව කෙනෙක් මේ ආවා තියෙනවා ගුරු වරම සිද්ධිය වුණොත් වරම් නැති අයටත් වරම් දරිනවද? ගුරු වරම යප කරද්දී පෞද්ගලික ආරක්ෂාවක් අවශ්‍ය නැද්ද? ඒක තමයි මම දුන්නේ යකදුරු ආරක්ෂාව. මොන දේ කරන්න ගියා ඒ යකදුරු ආරක්ෂාවෙන් තමන් ආරක්ෂා වෙලා ගේදුරු ආරක්ෂා කරගෙන ඉන්න. ඊට පස්සේ කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මේවා කටපාඩම් කරගත්තら සමන් තෙල් සූරියක් හරි කමන්නේ ඒ යකදුරු ආරක්ෂාවෙන් යප කළා දාගන්න. මම යකදුරු ආරක්ෂා විශාල ප්‍රමාණයක් මම ඉදිරියේදී ලබා දෙන්නම්. විශේෂයෙන් මේ වරම් දරුවන් මේක පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ගොඩක් හොඳයි මේක පාවිච්චි කරනවා නම් මේ වරම් ගැනීම මන්ත්‍රය පාවිච්චි කරනවා නම් එහෙම නැති ඉන්න මාත්‍යා ඔව් මාතෙ දුන්නා මන්ත්‍රය මේ වරම් දිසි මේ වරම් දින කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ඔව් ගැටලුවක් නැහැ ඒක සියලුම දෙනා දෙවි දේවතාවුන් වහන්සේගේ අතට සියලුම දෙනාගෙන් ආවතරේ දිනනවා ඔව් එයාලගේ හැමෝගෙම අවසරේ මේ ආශිර්වාදය ලැබෙනවා මේ ගුරු මේ වරම් ගැනීම මන්ත්‍රයේදී ගුරුවරම අවමසයෙන් කීවරක් ජප කරන්න කරොත් සිද්ධිය සිදුවෙන්නේ අනිවාර්යයෙන්ම මේ වරම් ගැනීම මන්ත්‍රය තම කටපාඩම් කරගන්න කටපාඩම් කරගෙන 108 වතාවක්වත් කියන්න 108 වෙනි සිද්ධිය වැටෙනවා නිකන් නෙමෙයි පුද පූජා තියලා වරම් ගන්න විදිහට ඔයාලා ඒක මේ සිද්ධිය කරගන්න බලන්න නිතර ආවට ගියාට මේ මන්ත්‍ර කියවන්න එපා මම අර වේලාවල් දුන්නා ඒ වේලාවල් වලට අනුව ඒ ඒ විදිහට කරගෙන යන්න පැහැදිලිද නැත්නම් තාම පැහැදිලි කරන්න ඕනද මේක අපි සාමාන්‍ය මේ ගුරුතුමා මේ අපි දැන් දෙවි දේවතාවුන් වහන්සේලාට පුදු පූජාව තියෙන අවස්ථාවක උන පාවිච්චි කරනවා පුළා පුළා කිසි ගැටලුවක් නැහැ මේ වරම් ගැනීම මන්ත්‍රයෙන් වැඩ බොහෝ සිදු කරනවා අවම මේ අපේ මේ කිරිතුරු මංගල තියෙන්නේ කිරිතුරු මංගල වලත් මම දැන්ලා තියෙනවා සමහර ඇදුරුතුමන්ලා ඒ වරම් ගැනීම කරනවා සාමාන්‍ය දැන් මන්තර ශාස්ත්‍රයේ නියැලෙන්න සුදුසු කට්ටිය තමයි මේ ඇවිත් ඉන්න පින් ඇතෝ උතුම් පුද්ගලයන් කීප දෙනෙක් ඉතින් ඔයාලා මේ අන්තර් ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා ඉස්සරහට ගගෙන යද්දි තමයි ගම්මානෝ ජීවත් වෙනවා නම් කන්න ලව් ටික කටපාඩම් කරගන්න දෙවියන්ට ඒ අඩවියට බාර දෙවියන්ගේ ඝන දෙවියන්ගේ ඔය තමන් අදහන දෙවියන්ගේ ඒ වගේ කන්න ලව් ටික තමන් කටපාඩම් කරගෙන තමන් ඉස්සලා හොඳට ඒ දේවලුත් සිද්ධි කරගන්න තමන්ට හරියන විදිහට තමන් වචන උච්චාරණය හරියට කරන විදිහට හරනඟලා කියවන විදිහට ඒ විදිහට මෙව කරලා තමන් පරිණත වෙලා කිරිතුරු මංගල එහෙම පටන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක තමන්ටත් හොඳයි සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා ඒකෙන් එතකොට මාත්‍යව වරම් ගැනීම ඔය වරම් ගැනීම කියලා ඒ මන්ත්‍රය ලියා ගන්න ඕනේ ඊට පස්සේ ඔය ටික ඔක ලියා ගන්නවද දැන් එනද පංචභූත දිස්තිය අවශ්‍ය පුද පූජාගමත් අවශ්‍යයි කියලා තියෙනවා මම පුද සහ ප්‍රයෝජන පිළිබඳව මම ඉදිරිපත් කරනවා ඒ කියන්නේ ලබන සතියේ මට පුළුවන් වෙයි කරන්න පුද සහ ප්‍රයෝජන මම එතනදී කියලා දෙන්නම් මේ සම්බන්ධව මේ වරම් ගැනීම කියන්නේ සෑම යන්ත්‍රයක් දිස්ති කරනකොට සෑම යන්ත්‍රයක්ම හරි ගසනකොට අපි ඒ යන්ත්‍රයට අවශ්‍ය සහ ඒ දිස්තිට අවශ්‍ය පුද පූජා යන්ත්‍රාසනය තියලා තියෙන්නේ අන්න ඒ අවස්ථාවේදී මේ වරම් ගැනීම සිදු කරන්න පුළුවන් වරම් ගැනීමටම කියලා වෙනම පුද පූජා අවශ්‍යයි තමන් වරම් ගන්න සිද්ධි කරගන්නම අවශ්‍ය නම් මල් වර්ග පහ කැවිලි පහ පාලතුරු පහ කැමිලි ගෙඩියක් තමන් අවශ්‍ය නම් තෙල් ටිකක් යහනේ තියලා වරම් මේ මාලාව හදා ගන්න පුළුවන් ඒ කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් මේක මේ අර තමන් වරම් දරුවෝ කියන්නේ අපි ඒ වරම් දරුවෝ වෙනයි මේ වරම් දරුවෝ වෙනයි මේ වරම් ගන්න එක වෙනයි වරම් වෙනයි වයන්න රයන්න අල් මයන්න මේ ඇවිල්ලා වයන්න රයන්න බින්දුව වරම් ඒ දෙක පටලව ගන්න එපා. වරම සහ වරන් එක පටලව ගන්න එපා. වරන්දරු ගැන කතා කරන්න ගියත් එහෙම මේ පාඩම් කරගෙන යන්න අපහසුයි මොකද මේ
ගොඩ අයට තියෙන දැන් වරම් ප්‍රශ්න තමයි තියෙන්නේ ගොඩක්ම ලංකාව පුරා ගත්තාම ඇතිල මතය එහෙනම් මේ අපි එපැත්ත වරම් ගැටලු ගොඩයි ගැටලු ගොඩයි එහෙනම් එපැත්ත අපි මේ වාසයකට තියලා අපි මේ යන්ත්‍ර ශාස්ත්‍රයේ සම්බන්ධ කරලා යන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන යන්ත්‍ර ටික අපි ලියන්න වැඩ ටික පටන් ගන්න කරලා වරම් අරගෙන ඉන්නේ පංචබෝධ දෘෂ්ටිය මං එවලා තියෙනවා ඔයාලට ඕන් රේ සර්ව දෘෂ්ටි සර්ව භූත දෘෂ්ටි රේන් මේ ස්වාහ කියලා මන්තර දහන් පහක් එවලා තියෙනව නේද ඕගොරු තුම ඔව් වරන් ගැනීමට ඉඩ තියලා එවලා ඊට පස්සේ පංචබුත දෘෂ්ටිය ඒකටත් එක ලියා ගන්න තියෙන්නේ ඒකත් ඉඩ තියා ගන්න එහෙමනම් මේ අෂ්ටගන්ධ රූපය කියලා අපි හදුවනේ ඉස්සල් එකක් අෂ්ටගන්ධ රූපයක් මම දුන්නේ අෂ්ටගන්ධ රූපය අපි හොඳ කට්ටගමන් කියලා අරගෙන අර ඖෂධ කියලා දාලාගෙන හදා ගන්න එක මෙන්න මේ පංචභූත දිස්තියයි මේ පංචභූත දිස්තියේ මේ අනිවාර්යෙන්ම 21 වතාවක් නැත්තම් අවම 21 වතාවක් මතුර ගන්න ඕනේ ඊට ඉස්සලා දුන්නා මේ පංචෝපාචාර දිස්තිය ඒකෙන් 108 වතාවක් මතුරලා ගත්තාන් පස්සේ මේ පංචභූත දිස්තියේ ආය 21 වතාවක් මතුරලා ගන්න. සිද්ධු වෙන පස්සේ මේක හත්වරක් වරක් ඇති. ඒ පංචභූත දිස්තිය කියලා දීපු දැහැන් පහ ලියාගෙන අවසාන ලියාගන්න අෂ්ටගන්ධ රූපයේ 21 වර මතුරා දුම් දෙන්න කියලා ලියාගන්න. මේ මේ දිස්තිය තමයි දෙන්නේ මේ යන්ත්‍ර වලට අවශ්‍ය දිස්තිය. මම ඒකයි ඒ ගැන වැඩි කතා කරන්න නැත්තේ. අපි යන්ත්‍ර වලට ගියන් පස්සේ මොන දිස්තියද ගැලපෙන්නේ කියන එක අපි ඒ වෙලාවට කතා කරමු. ඔයාලා කැමතිද මම සතියේ මැද දවස්සක වගේ නැත්නම් මට වෙලාවක් තියෙන දවසක් මම අල්ලලා එවලා මම ඔයාලට දැනුම් දීමක් කරොත් එහෙම මම ඒක ඒ පන්තිය මම කරන්නේ නොමිලේ කරන්නේ යන්ත්‍ර අදින පටන් ගත්තාම අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. එහෙම ක්ලාස් එකක් ගැටලුවක් නැහැ කොටම අනේ. ඔව් එහෙම කරමු අපි. කැමති කැමති. හරි. අපි හැමෝත් ඒ යන්ත්‍ර අඳින එකේදී මේ විදිහට කරගෙන යමු. ගුරුතුමනි අපිට මේ PFD වශයෙන් හරි එහෙම දිග මන්ත්‍ර දෙනකොට අපිට මේ මේ වගේ මේ print out එකක් අරගෙන පොතේ ලස්සන්ට අකුරෙන් අකුර බලලා ලියා ගන්න පුළුවන්. හරි. එහෙමත් මම PDF කරලා මම ඔයාලට මේ group එකට දාන්නම්. හරි බොහොම ස්තුතියි ගුරුතුමනි inbox දෙන්නත් කමක් නැහැ. ඔව්. note එක අරගෙන මම note එක PDF කරලා දෙන්නම්. ඔව් බොහොම හොඳයි ගුරුතුමනි ඒක. හොඳයි. එහෙම කරමු. එමුණත් මේ note එක අරගෙන මම note එක PDF කරලා දැම්මා. ගෲප් එක දාන්නම් ගෲප් එක මම මේ අලුත් ගෲප් එකක් හදලා තියෙනවා ඒ ගෲප් එකේ ඒ ගෲප් එකට ඇඩ් කරපු අය අර ගෲප් වලින් නයින් වෙන්න විශේෂයෙන් මේකෙන් නයින් වෙන්න මම ඒ අයට තමයි PDF ටික දෙන්නේ ඔය අද මම අද හවස් භාගෙ මම හදලා තියෙන ගෲප් එක ගුරුකම් ඉගෙනීමේ පළවෙනි කාණ්ඩය කියලා මම හදලා තියෙන එක අන්න ඒකේ ඒකට මම දාන්නම් මේක PDF කරලා හොඳමයි ගුරුතුමනි ගුරුතුමා දැන් අර අෂ්ටගන්ධ රූපේ පංච දූප දිස්ත්‍යයෙන් 21 වර වතුර ඊට පස්සේ මොකද්ද ඔබතුමා කිව්වේ? ඇයි මං ඉස්සර දුන්නේ නේද පංචෝපාචාර දිස්ත්‍ය කියලා. පොඩි මන්තරයක් දුන්නේ. ඕනම වීරබද්ද කාලේ දිස්ත්‍ය පංචෝපාචාර. ඒක හරි. ඔව්. ඒක හරි. දැන් මේ මේ පංචභූත දිස්ත්‍ය ගන්ධ අෂ්ටගන්ධ රූපේ 21 වර වතුර ඊට පස්සේ මොකද්ද මේ කිව්වේ 21 වර වතුර? දුම් දෙන්නේ. ගුරුතුමනි මට අර මේ කිලි හරණ මන්ත්‍රේ විතරක් ලියා ගන්න බැරුණා ඒක මේකේ ඇති PDF එකල මට මන්ත්‍රේ මොකද්ද කියලා විතරක් දැනගත්තා නා ඕන් ටීස්කියා ටීස්සා අසජ්ජි උරින්චි පොන්නා නමෝ එස්වාහ කියලා ඒව ගුරුතුමා ඒව පළවෙනි මන්ත්‍රේ මල්ලි හරි බොහොම ස්තුතියි මම හොයා ගන්න. ඒක තියෙනවා ඕන් ටිස්තියා ටිස්ටා අසජ්ජි උච්චි පොන්නල් නමෝ ඒස්වා. මම ඒක අරගෙන නැහැ මම මේ ගෲප් එකෙන් බල්ලා ගන්නම් ගුරුතුමනි. ආ හරි මම කොහොමද නෝට් එක මම වට දාන්නම්. හරි බොහොම ස්තුතියි ගුරුතුමනි.
ඊට පස්සේ සීරාම දිස්ති මේ දිස්ති දිස්ති මන්ත්‍ර ගත්තාම දිස්ති මන්ත්‍ර වලට වෙනම පුද පූජා තියන්න ඕනේ අපි යන්ත්‍රයක් හදනකොට ඒ යන්ත්‍රයට අවශ්‍ය හිතන්නකෝ අපේ දැන් දැනට තියෙන ලොක්මේ තුන් ලෝකෙට මුතුම් වූ යන්ත්‍රයක් වෙන්නේ මහමාතංගේශරි යන්ත්‍රෙනි මහමාතංගේශරි යන්ත්‍ර තියෙනවා පිටක් පිට තියෙනවා ඒකෙන් මුල්ලිතාල මොහොතේ මම ඔයාලට එකක් ලබා දෙන්න එකක් හෝ දෙකක් ලබා දෙන්න ඒ මුල්ලිතාල මොහොතේ මම අනිත් ඔක්කොම දෙනවා නොදීන්නේ නැහැ කවදාවත් මම නොදීන්නේ නැහැ මම ළඟ තියෙන සෑම අක්ෂරයක් නැරම සියලුම හිමන් ලබා දෙනවා ඔයාලට බය වෙන්න එපා මම අතාරින්නේ නැහැ මම මට වැඩ රාජකාරී වැඩි වුණොත් මේ වගේ පැහැදිලි කිරීම කරන්න බැරි වෙයි මගේ නෝනම ඔයාලට මේ මන්ත්‍ර ටික ලබා දෙන්න කිසිම මේකක් නැහැ ගුරු මුස්තියක් තියාගන්නේ නැහැ හැමදේම අපි ලබා දෙන අනිවාර්යයෙන්ම දැන් ඔය මහා මතංගෙස්සරි යන්ත්‍රයේදී අපි ගන්නවා කියන්නේ මදන සල්ලාල දිස්තිය එහෙම නැත්නම් මදන මොහි දිස්තිය ඊළඟ මාත්‍ය ඔව් ඒ දිස්ති දෙකෙන් වඩාත්ම ලොකුකත ඔබතුමා හිතන විදිහට මොකද මාත්‍ය කිව්වේ මම වෙන වැඩ ගිහියේ මහා මතංගෙස්සරි යන්ත්‍රයේ යප කිරීමට ඉස්සෙල්ලා දිස්ති කරනවා යහන දිස්ති කරගන්න බෑ ඔව් දිස්ති කරනකොට මදන මොහිනී දිස්තියද මදන සල්ලාල දිස්තියද වඩා උචිත වෙන්නේ මදන මොහිනී ගත්තොත් අපේ දැන් ඉන්න කට්ටියට ගැටලුවක් එනවා ඕක දිස්ති පිටමන් කරගන්න බෑ හරියට කරගන්න බැරි මොකද නේද මදන සල්ලාල දිස්තිය වඩා උචිතයි ඔව් ඔතන ඊට පස්සේ ගැටලුවක් එයි කට්ටියට මහා මාතංගේශරි යන්ත්‍රයට වෙනම තියෙන පුද පූජා ඊට පස්සේ මදන සල්ලාල දිස්තියට වෙනම තියෙන පුද පූජා මේ සියල්ලම කියන්න ඕන මොකද මතක අඩු නැතුව කියන්න වෙනවා අනිවාර්යෙන්ම කිසිම මේ සෑම කර්තව්‍යයකදීම මේ සෑම වැඩකදීම කිසිම පුද පූජාවක් අඩු කරන්න එපා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මන්ත්‍ර කොච්චර තිබ්බත් නැහැ වැඩක් නැහැ මේ ඔයා හරියට අදුව ආරක්ෂාවත් හරියට තියෙන්න ඕනේ අදුව ආරක්ෂාව අපි අපේ හරිද කියලා බලාගන්න අපේ අපිට ඇත්තම හරිද කියලා අපි දන්නේ නැහැනේ අපි අදුව ආරක්ෂාවක් දාගන්නවා නමුත් මේ වෙලේදී අඩුවක් වුණොත් තමන්ද හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට අනිවාර්යයෙන්ම මේකේ ආනිසංසය ලැබෙනවාමයි ඒ හින්දා නොදර ගෙදර ඉන්න සතර සිව්පාව හෝ අනිවාර්යයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන එක ගොඩක් ගුරුතුමනි ඔව් මතක මේ ගුරුතුමනි මට මේක කියද්දි මතක් වුණේ මේ මට තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක් මේ අර මන්දන වෛරෝධී දෘෂ්ටිය මන්දන වෛරෝධී දෘෂ්ටිය තියෙනවා ස්ත්‍රීවාසී පුරුෂවාසී වලට මතුරන්නේ ඒකේ තියෙනවා අර මන්දන වෛරෝධී දෘෂ්ටිය තියෙනවා අර මේ ස්ත්‍රියගේ නම දාලා ඒ මට ගෙන්නා දුන්නොත් උඹලාට නරබිලි දහසක් කැප කර දෙන්නම් කියලා. එතකොට අර එහෙම මතුරුවන් පස්සේ මේ දැන් ඒක වැඩේ සිද්ධ වුණාන් පස්සේ මේ ඒක මොකද්ද කරන්න ඕන නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ කියන්නේ අර මේ වැඩ කරගන්න බැරි මේ අපහසුතාවය තියෙන ඒ සම්බන්ධ දැනුවත් නැති ඒක අර තියෙනවා. ඒ කියන්නේ මේ වේ ගෙන්නා දුන්නොත් අර උඹලාට නරවිලි දහසක් කැප කර දෙන්නම් කියලා. ඔව්. කැප කරලා දෙන්න නැති. ඊළඟට කිව්වනම් දෙන්නේ නෑ. ඒ වගේ දේවල් වලට යන්න අපිට වයිබෝඩ් එක වැඩේ කරලා දෙන්න පුළුවන් අපිට. ඒතකොට වැඩේ කරලා දෙන්න පොරොන්දුව වෙන්නේ අපි. ඒතකොට දිස්ටි ගෙන්නන්නේ අපි දිස්ටි පිටමන් කරන්නේ අපි. ඒතකොට පොරොන්දුවක් වෙලා. ඒතකොට කරගන්න මනුස්සයා නෙවෙන්නේ පොරොන්දු වෙන්නේ. ඇදුරනේ පොරොන්දු වෙන්නේ. ඒතකොට ඕක ගන්න ඒ මනුස්සයා ගාවට ගියේ නැත්තම් පොරොන්දු වෙච්චි අපි ගෙන්නලා අපි කියපු මනුස්සයා ගාවට තමයි එන්නේ. ඒ කියන්නේ ඇදුරා ගාවට තමයි එන්නේ. ගෙන් කිව්වනම් දීපන් කියලා. අනිවාර්යයෙන්ම. ඒතකොට මට කරගෙන ඉන්න වෙනවා. එතකොට මට මේ දැනගන්න ඕනේ ඉස්සර හිටපු මේ පාරණ ගුණනාන්සල මේ මන්තරෙන් මන්දර වෛරෝඩියෙන් වැඩ ගත්තේ කොහොමද කියනද? ඒගොල්ලෝ ගන්නවා ගත්තා අරගෙන ඒ කියන්නේ කරනවා. ඒ කියන්නේ කරන්න පුළුවන්. ඒක අර දැනගෙන කරන්න ඕනේ කියන්නේ ඒක තමයි අපේ ගුරුතුමාගේ ඒ දැනගෙන කරන්න ඕනේ. ඒක දැනගන්න. අහුවේ ඒක මට දැනගන්න නෑ මන්දර වෛරෝඩිය දිස්ත්‍රි හරි ප්‍රබලයි. ඒක මේ ඒකෙන් මේ දිස්ත්‍රි කරවත් හරියටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඔන්න ඔය කැලේ තියෙන නිසා මම දිස්ත්‍රි කරන්නේ නැහැ මේ අර බය. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මට ගෙන්නා දුන්නොත් මේ උඹලාට නරබිලි දහසක් කැප කර දෙන්නම් කියලාද නේද? ඒක ඕම් කන්ද ස්වාමීනි මාගේ ස්ත්‍රිය මට ගෙන්නා දෙන්න වරමි කියලා අවසානට අවසන් වෙනවා.
ඒක තමයි ඇදුරු ආරක්ෂාවක් දාලා ගෙදර ඉන්න සියලු දෙනා ආරක්ෂා කරලා අටකොන උණු හරි මාතුරලා ගාලා ඔක්කොම කරලා ගෙදර වෙනම කුකුල් කොටුවක් ඇදුවේ ඒක තමයි පරණ ගුරුතුමාගා මොකෙකින් හරි යනවා ඒක තමයි ඒක තමයි කුකුලා හරි අරගෙන යනවා අනිවාර්යයෙන් ඒක වඩා බෑනේ වෛරෝඩි දැනකට වෛරෝඩි කියන දිස්ති වෙන වෛරෝඩි නාග වෛරෝඩි විසු වෛරෝඩි ඕගවිලා අති ප්‍රබලයි ඒවත් එක්ක සෙල්ලම් කරන්න මේපා සෙල්ලම් කරනවා ඉපා තදබල ආරක්ෂාවක් දාගන්න ඕනේ ඇදුළු ආරක්ෂාවක් ගිරිපේ සුමාලා වුණත් සමහර විට හරියන්න ඉඩ තියෙනවා නොහරියන්නත් ඉඩ තියෙනවා ඒ හින්දා හරියට දැන බලලා අපිට පහසුම දෙයින් අපි කරන්න ඕනේ දැන් මේ මාතංගයේ සිරියන්තේලත් මම ඒකනේ ඉන්න මාත්‍යාත්ම ඉන්න මාත්‍යාගෙමුත් මම ඇවිල්ලාගෙනේ මද මොහිනියෙන් කරන්න පුළුවන් දිස්ති පිටමන් කරගන්න පුළුවන් නම් අපි පිටමන් කිරීමේදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ හොඳයි ඔව් අදර මොහිනියෙන් හොඳයි ඒවලට ඉතින් අර ආදුනික කෙනෙක් කරගන්න කියලා දිස්ති පිටමන් කරගන්න බැරි වුණොත් දිස්ති හිටු මොහිනි දිස්ති හිටු කොහොමද කියලා නමටත් ඉතින් කියනවනේ ඉන්නේ කට කතාවට අවු ඒ හින්දා මේ හරි දේවල්ලා මන්තර තියාගන්න මන්තර වැදගත් මන්තර එකතු කරන්ද තමන් තියාගන්න ඕන වෙනවා ඒ කියන්නේ එකතු කරලා තියාගන්න ඒතොර කවදා හරි දවසක ඒකෙන් ප්‍රයෝජනක් ගන්න පුළුවන් දවසක් ගන්න පුළුවන් ඒ හින්දා ඉගෙන ගනිගෙන පස්සට වෙන්න උනාට පස්සේ වෛරෝඩි මාතරකම හොඳ දැනුමක් ඇතුව පර්ණත භාවයෙන් යුක්තව ඒවට අත ගන්න මහත්වෝ නැත්තම් අත ගන්න එපා ඒවට පැහැදිලිද පැහැදිලි පැහැදිලි කරුමා මේ ස්තුතියි ඒක ගුරුතුමනි මේ නරබිලි දහසක් දෙන්නම් කියන එක වෙනස් කරන්න බැරිද වෙන මොන හරි බිලි දහසක් දෙන්නම් කියලා නෑ නරබිලි මන්ත්‍ර වෙනස් කරන්න බෑ නේ අපි මන්ත්‍ර වෙනස් කරන්න බෑ නරබිලි දහසක් දෙන්නම් කියවා නරබිලි දහසදී අපි ආරක්ෂා වෙලා තියෙනවා නම් තමන්ගේ ඉන්න සතා ජීවභාවයෙන් හරි ගමන්ද එයාලා ගන්නවා මහත්තයා කිව්ව දැම්ම තිල මහත්තයත් ඒක තමයි කිව්වේ කුකුල් කුරු කුකුල් කොටුවක් ඉනන් හදාගන්නේ දවස් ඔයකයි කියලා පැහැදිලිද ඇදිරි ගුරුතුමනි. ගුරුතුමා මේ මගේ පොඩි අදහසක් තියෙනවා. ආ. ඔය දැන් අපි දෙහි කපන එකත් මේ බිලි දෙනා වගේ දෙයක් නේද? දෙහි කපන පුහුල් කපන එක. දෙහි පුහුල් කපනවා කියන්නේ ඉතාම සංකීර්ණ රාජකාරී වැඩකටයුත්තක්. ඒකෙදිත් ඇදුරු ආරක්ෂාව 100%කින් සම්පූර්ණ විය යුතුමයි. නැත්තම් කොහේවත් ජනරයක් අපි අඟ ගන්න යන්න වැඩක් වගේ තමයි ඒක. බිල්ලකට සමානයි කියලාද කියන්නේ ඒ දෙහි කපා ඒ අපි දෙනවා මේ දෙහි කපනවා කියන්නේ බිල්ලකට සමානයි කියලා කියන්නේ මහත්තයෝ ඒ විනය එතන දෝෂේ යම් කිසි කෙනෙක් කරපු දෙයක් ඒ අපි කපා අයින් කරන එකනේ කරන්නේ එතනදි අයත් එන්නේ මුලට මම මේ 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 පාඩම් ආරම්භ කරන්න ඉස්සලා මුලින්ම දුන්නේ චූටි ඇඳුරු ආරක්ෂාව. ඒ ඔයාලා මේ මන්තර කියවන නිසා. මේ අනිවාර්යෙන් මේ මන්තර ඔයාලා කියවනවනේ මන් දුන්නෙන් පස්සේ කියවන පාඩම් කරනවා බලනවා දෙපාර තුන් පාර බලනවා. එහෙනම් තමයි යකදුරු ආරක්ෂාව මන් දුන්නේ. ඉතින් දෙහි කපන්න ගියත් අනිවාර්යෙන්ම අර යකද හොඳ යකදුරු ආරක්ෂාවකින් ආරක්ෂා කළ යුතුමයි. මං කිව්වා වගේ අමුදරුවා සෑම දෙයක්ම ගෙදර දොර අරකබාන වතු පිටි ඔය හැම දෙයක්ම ආරක්ෂා විය යුතුමයි අපේ ඇතුළු මේ ගුරුතුමා අපේ අහපු මහත්තයාගේ නම නම් මන් දන්නේ නැහැ ඒ මහත්තයාට ඔක හරියටම පැහැදිලි කරගන්න පුළුවන් පත්තිනි අලුගුව ඒ මහත්තයා ගාව තියෙනවද පත්තිනි අලුගුව හොයාගත්තා නම් හරි පත්තිනි අලුගුවේ තියෙනවා සම්පූර්ණ විස්තරේ ඒ කියන්නේ විනයක් කරාට පස්සේ අපි ඒ කියන්නේ කැප් ඒ කියන්නේ මෙයා ඇහුවන දෙහි පුහුල් කපන විදිය දෙහි පුහුල් ලව් අතන ඔය ඕන එක එතකොට පත්තිනි අලුගුවේ තියෙනවා ඒ කැපෙන විදිය කරපු ඇදුරා අපිට මේ බාර කරන්නේ මාවත් මාගේ සබයත් දැකගනින් කරපු ඇදුරා අපිට යවන්නේ ආ එතකොට ඒ පත්තිනි අලුගුව මෙයාට සම්පූර්ණ ඉමීර නිමිය හැනින්න කියවුවනම් කොහොමද ඔය බිල්ලකට සමානද කියලා අපේක පැහැදිලි වෙනවා පත්තිනි අලුගුව යකදුරු ආරක්ෂාව නැවත ලබා ගන්න පුළුවන්ද පුළුවන් අනිවාර්යෙන්ම මම ලබා දෙන්නම් ඒක ඒ යකදුරු ආරක්ෂා පමණක් නෙමෙයි මම යකදුරු ආරක්ෂා දීපම මම ලබා දෙන්නම් මම ඒකයි මුලින්ම හරි වරන්දරුව ඉන්නවා නම් කියන්න ඒ වරන්දරුව මේ ගිනිපේසු මාලා වගේ ඊට බලගතු යකදුරු ආරක්ෂා
ඒවගේ දේවල් වලදී වරන්දරු ඒව පාවිච්චි කරන්න එපා. වරන්දරු වල පාවිච්චි කරන්න උචිතයි මම අර මුලින් දීපු යකදුරු ආරක්ෂාව. ගුරුතුමනි මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපිට ඔය යකදුරු ආරක්ෂා ඒවා දෙන්න කලින් මේ දැන් අපි දැනට පාවිච්චි කරන මේ අර මන්ත්‍ර කටපාඩම් වෙන්න මන්ත්‍ර ඒ උනාට අර ඔබතුමා ගාව තියෙනවා හොඳ මන්ත්‍රයක් අපිට මන්ත්‍ර කටපාඩම් කරගන්න මන්ත්‍රයක් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි. ඒක අපිට අග්ගල මන්ත්‍ර කටපාඩම් කරන්න අද්දුරු මන්ත්‍ර දීව නම් අපි දැනට පාවිච්චි කරන මන්ත්‍ර දෙකක් තුනක් සරස්වති දේවියන්ගේ ගණ දෙවියන්ගේ මේ ඒවට අමතර දෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරනවා. සරස්වති කටපාඩම් ගොඩක් වටිනවා ගුරුතුමනි. කටපාඩම් හිටින්නද? ඔව් කටපාඩම් හිටින්න. වරන්දරන් සුදුසු ආරක්ෂාව කියන්න පුළුවන් නම් වරන්දරුවන් සුදුසු ආරක්ෂාව කියන්නේ මම මුලින්ම දීපු යකදුර ආරක්ෂාවක් හොඳයි. අනිත් මා යකදුර ආරක්ෂා ටික බලලා මම එමු තියාලා දෙන්නම්. එමුත් අපි ඒක බලලා ඒක හදාගමු. සරස්වති මෑණියන්ගේ ධර්ම ශක්තිය අරගෙන යන්ත්‍රය සහ ඒ මන්ත්‍ර ටිකක් මම ලබා දෙන්නම්. එතකොට ඔයාලගේ ගැටලු ටික निराකරණය වෙයි. අපේ මේ සමූහයේ මන්ත්‍ර ගුරුකම් කරන කට්ටිය ඉන්නවද? ඉන්නවා. අපේ දිනාත්තරින් උපදෙස් ගන්න පුළුවන් මේ ආලා ගෲප් එකේදී. මමත් මේ මං නිශාන්ත සම්පත් මේ මම සාමාන්‍ය දෙයක් කරනවා මට වෙන අර පොඩක් පැහැදිලි කිරීමක් නැහැ මං ඒ උපදෙස් ගන්නයි පොඩක් ඇව්වේ මේ ඒතර මෙතනදී දැන් මේ මට පේන්නේ මේ දෙන්නෙක් විතරයි මේ කතා කරන්නේ අනිත් අය පොඩ්ඩක් කතා කරන්ද අපි කතා කරලා මේ නිරාකරණය කරලා ඉස්සරහට යමු ඔව් කතා කරන තරමට ප්‍රශ්න විසඳන්න ප්‍රශ්න විසඳන්න තාම ඉන්න අපේ ජ්‍යොතිෂ මාත්‍යා සම්බන්ධ වෙලා නැහැ මම හිතන්නේ තීල සම්පත මාත්‍යා ජ්‍යොතිෂය කරනවානේ හදාරනවා ඒ කියන්නේ දැනට ඒ කියන්නේ ලොකුවටම ගැඹුරෙන්නේ නැහැ මේ කියන්නේ දැනට පොඩි නැගත් ටික හදා ගන්න ඒ කියන්නේ මන් ඒ කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයට ඕන කරන දේවල් ටික ඉගෙනගෙන තියෙනවා ඒ කියන්නේ තාත්තා කියලා දුන්න දේවල් ඊට අමතරව දැන් අලුතෙන් ඉගෙන ගන්න හදනවා ඒ කියන්නේ කාර්ය බහුල නිසා කරගන්න අමාරු ඔව් එහේ පංචපක්ෂී විවරණය එහෙම කරාද ඒ යම කාලේද ඔය යම කාලේ පංචපක්ෂී වර්ණය එහෙම සම්බන්ධව කතා කරාද ඔබතුමා? ඔව් පක්ෂියා දොරලා පක්ෂියා රජ කරනව මරණ වෙලාව භෝජන වෙලාව ආ ඒ වගේ ඒක කොහොමද අපි කරන්නේ? එතකොට අපි මෙයාලට දෙන්න අපුදුරුතුමා මේ මේව කරන්න වෙයි මේ අපිට දැන් අපේ අර කවුද ජෝතිෂය කරපු එක නයිද නම් හරි අද නැති ඉඳ කොහොමද මෙයාලට දින ටික එහෙම දෙන්න දින කොහොම තෝරගන්නේ කියන එක පැහැදිලි කරන්න ඕනේ නේද ආ මේ මේ මන්ත්‍ර ශාස්ත්‍රය කරගෙන යනකොට දින තෝරගන්නේ නේද ඔව් ආ මේකේදී මාත්‍යෝ දැන් යන්ත්‍ර ශාස්ත්‍රයේදී නම් අර යන්ත්‍රේ පළමින්නගේ නැකතක් ගන්නවා වගේ පුරපස්සේ ගන්න බෑ ඔව් ඒ තමයි පුරපස්සේ සම්බන්ධ කරගෙන අපි එහෙමනොත් ඒ ගැනත් කතා කරගමු ඔව් පුරපක්ෂයෙන් දැන් අපි ගන්න මේ කරාට පස්සේ සුදුදිනක් ගන්න ඕනේ බෙදලා ගන්න ඕනේ ඔව් ඒතොර නැකත් ටික හදා ගන්න ඕනේ යාගේ ඒතොර නැකත් ටික කොහමද තෝරගන්නේ කියන එක කොහොමද ඉතින් දැන් මේතන ඉන්න කඩේ නම් නැකත් හදා ගන්න වෙන්නේ පිටින් ඔව් ඒතොර නැකත් කොහොවද හොඳ කොහොවද හොඳ නැත්තේ ඒතොර ජන්ම නැකත හොඳයි සම්පත් ඒතොර විපත් නැකත අසුභයි ඔය වගේ තියෙනවනේ ඒතොර සුභ ඒවා මොනවාද අසුභ ඒවා කොහොමද කියන එක තෝර ගැනීම ඒක පැහැදිලි කරන්න වෙයි අර මහත්ය සම්බන්ධ වෙච්ච දවසක බලලා ඒක දෙන්න. එතකොට මහත්ය මගෙන් තව කෙනෙක් අහලා තිබ්බද මේ කිරිඳුරන සම්බන්ධව? දැන් මොකද මේ එක 2022 වර්ෂයේ ගෙවිලා ගිහිල්ලා නව වර්ෂයකට පාතවනවා අපි තවත් සුළු මොහොතකින්. ඉතින් අපි ගෙවි ගියපු අවුරුද්දේ
අපේ බලාපොරොත්තු ඉටු වෙන්නට හෝ නොවෙන්නට ඇති. නමුත් අපි පාතපන්නට සූදානම් වෙන තව සුළු මොහොතකින් පාතපන්නට සූදානම් වන අලුත් අවුරුද්ද ඔයාලා හැම දෙනාටම ඔයාලගේ නිවසේ සිටින අමුදරුවන්ට සහ මේ ලෝකවාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.